राइट हाँ देंगे हम नाम दिदास विसी हातर ए लेवल लॉजिक क्लास से काफी दम वासे आप किधर अब दर एक का कथा करो तेरे में वासे आप किधर गला आगे ना वित्तीय नो भले भी निदाव से बोलते आप इस आकर चाकरे में लॉजिक क्या ने मुकाद ये वाके ये मतलब मैं एक ए लेवल वर्ल्ड है दैरी में वाटी ना कम बोलो अद ये वाके देवाली थिंग ने दार्स गया ना ये वाके देवाल गया ना आप इखता करा इड बात से देवनी दाव से इंदम हमें यो अभी यो आमतर खातांदर वैत्तक इन तिया लेवल वेला अभी आरामुना वेल्विंग वैडा कराने पटांगा राफे आरामुना तमाई विश्वविद्यालय टा या ए वेनुवट मामा ऑलंड जिलतीयन आरामुना मुकाद वाला हितान ने विश्वविद्यालय यानवाकी ने के टेहागी पॉइंट है कि ये तमाई रैंक का गन्नवाकी ना तैने इला एक आइलैंड रैंक का कोई बोलवा एक डिस्ट्रिक्ट रैंक का कोई बोलवा राइट अनिवार्य रैंक का गन्नवाकी ने के तमांगी उल्वे अलग कर गन्नु हो इतना यह अतिशय वैधगत में पॉइंट है तो ये वेनु वेंग अभी क्यों अभी तर्क शास्त्र विषय अरगमु अनुवट वडा वेडी लकुना तर्कशास्त्रे स्वभाव प्रधान वशेन पहा මොකක්ද පළවෙනි පාඩමේ තියෙන පළවෙනිම අනුමාතෘකාව දෙය දැන් මතක තියෙන්න ඕනි තර්ක ශාස්ත්‍රය හැඳින්වීම සහ නිර්වචනය දෙවෙනි අනුමාතෘකාව තමයි මේ තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය ඒකේ නැවත කොටස් දෙකක් අපි ඉගෙන ගන්නවා පෙරදිග තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය සහ බටහිර තර්ක ශාස්ත්‍රය නැත්නම් අපරදිග තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය විදිහට ඊළඟට අපි ඉගෙන ගන්න අනුමාතෘකාව තමයි මේ තර්ක ශාස්ත්‍රයේ ප්‍රායෝගික වැදගත්කම प्रयोजन विषयानी ඊළඟට අපි කතා කරනවා අවසාන අනුමාතෘකාවෙන් මේ තර්ක ශාස්ත්‍රයේ මූලික සංකල්පයන් ටික. ඒ කියන්නේ මේ තර්ක ශාස්ත්‍රය ඉගෙන ගද්දී අපිට අත්දකින්න අත් විඳින්න ලැබෙන නිතර නිතර සාකච්ඡා කරන්න ලැබෙන වචන ටික පරිභාෂිත වචන ටික අර්ථකථනය කරගන්න අපි යනවා. දැන් මේ මම පැහැදිලි කරගෙන යන විදිහක් කියනවනේ. මම මේ මුලේ ඉඳන්ම පැහැදිලි කරගෙන යන විදිහක් කියනවා. ඒ වගේම තමයි පුතා සියලුම පාඩම් සමස්තයක් ඉගෙන ගත්තයින් පස්සේ මෙච්චරක කොටස ඈ ඔළුවට යන්න නොදී මම ඉතුරු කරන්නේ නැත කිසිම පන්තියක් මම ඈ මෙච්චරක කොටසක්වත් ඔළුවට ළමයෙක් ගියවන්නේ නැතු ඒ කියන්නේ තාමත්ම චූටි කොටසක් පවා දේරුම් නැත්තම් පන්තියක් ඉවර කරද්දී අදාළව එදාට කතා කරන දවසේ අදාළ කොටසෙන් බොහොම සුළු කොටසක් කරේ වාග ඔළුවට ගිය නැත්තම් ඒක අවංගොම මම කියන්න ඕන නැත්තම් මම ඒක දන්නේ නැහැ නේද ඒ මොනොත් මේ මොකද කරන්නේ නැවත සැරයක් අපි මේ කොටස ආවරණය කරගන්නවා අනිවාර්යයෙන්ම පන්තියක් ඉවර වෙද්දී කෙටියෙන් සරලවම කිව්වොත් සෑම කොටසක්ම ඔළුවේ තියාගෙන යන්න ඕනේ ඔන්ලයින් කියලා නැත ඉගෙනගත්ත දේ එදිනෙදා හරියට ඕගොල්ලෝ බලා ගන්නත් ඕනේ පාඩම් කරගන්නත් ඕනේ හැබැයි ක්ලාස් එක ඇතුළේදී ළමයි හරියට අවබෝධ කරගන්නත් ඕනේ රයිට් ඉතින් ඒක උනේ නැත්නම් හරියට අවබෝධ කර ගැනීම සිද්ධ වුනේ නැත්නම් ඒක ආයෙත් මට කියන්න ඕනේ. එතකොට මට පුළුවන් ඔයාලට තව ටිකක් සරල කරලා ඒක ඔයාලගේ ඔළුවට දාන්න. මොකද අපි හැමෝගෙම බුද්ධිය එක මට්ටමේ නෑ. මම ඔයාලට කිව්වා නේද පුතේ හැමදාම ඇයි අපි එක දිගට මේ පන්ති වලට සම්බන්ධ වෙන්න ඕනේ නැත්තම් මොකද වෙන්නේ? මෙන්න මෙහෙමයි. තර්ක ශාස්ත්‍රය කියලා කියන්නේ අපේ බුද්ධියට ආමන්ත්‍රණය කරන විෂය. අපි කතා කරා පළවෙනි දවසේම මේ මිනිස්සු ඈ තමන්ගේ දැනුම් පද්ධති නැත්තම් විෂය පත්‍රයන් ගොඩනගා ගත්තේ විවිධ මෙවලම් පාවිච්චි කරලා. එතකොට සමහර විෂයන් ගොඩනගද්දී අපි මේ අපේ පංචේන්ද්‍රිය පාවිච්චි කරනවා. ඈ සකන නාසය දිව ශරීරය කියලා. සමහර විෂය පදයන් ගොඩනගද්දී අපි අපේ බුද්ධිය පාවිච්චි කරනවා.
ඔය ආගම් වගේ විෂයන් ඈ දරුම් පද්ධති ගොඩනගද්දී අපි විශ්වාසය පාවිච්චි කරනවා. ඔය චිත්‍ර නැටුම් සංගීත වගේ විෂය පදයන් ගොඩනගද්දී උදේ අපි ඈ ඇගයුමක් මිහිරි අමිහිරි ලස්සන අවලස්සන ඔය විදියට තියෙන මොකක්ම හරි ඇගයුමක් පාවිච්චි කරනවා. ඒ විදියට මිනිසා තමන්ගේ මොකක්ම හරි විෂයක් දරුම් පද්ධතියක් ගොඩනගාගද්දී මේ වගේ මෙවලම් කීපයක් අනිවාර්යයෙන්ම භාවිතයට ගන්නවා. එතකොට ළමයි මේ තර්ක ශාස්ත්‍රය කියලා කියන්නේ බුද්ධිය පමණක් භාවිතා කරලා දැනුම ගොඩනගාගෙන තියෙන විෂය අන්තර්ගතයේ ගොඩනගාගෙන තියෙන විෂය පතයක්නේ. ඉතින් මොදේ මේ වගේ විෂයක් ඉගෙන ගද්දී අපි හරියටම පියවරෙන් පියවරට පියවරෙන් පියවරට ගියේ නැත්නම් විශාල අර්බුදයක් එනවා. හිතන්න මෙන්න මේ වගේ කියලා. ඔන්න ඔයා A level sorry O level ඉවර කරලා එනවා. ඔයා O level ඉවර කරලා එනවා. මම එකක් තුනක් කියලා දෙන්නම්කො. O level ඉවර කරලා ආවයින් පස්සේ අපි හිතමුකෝ ඔයාගේ බුද්ධිය ඕන් වුණේ මට්ටමට ඔයා වර්ධනය කරගෙන තියෙනවා. අපි එක වසර ඉඳන් ඈ ටික බුද්ධිය වර්ධනය කරගෙන ඇවිල්ලා O level එද්දී ඔයාගේ බුද්ධිය මේ මට්ටමේ තියෙනවා කියලා හිතන්න. මේක පල්ලෙහා level එකක් නෙවෙයි අතිශය ඉහළ level එකක් නෙවෙයි. යම් කිසි මට්ටමක ඔයාගේ බුද්ධිය තියෙනවා. මොකද ඒ බුද්ධිය ප්‍රමාණවත් වෙනවා අපිට මෙන්න මේ පළවෙනි පාඩම වගේ තර්ක ශාස්ත්‍රයේ තියෙන පළවෙනි පාඩම වගේ කොටසක් තේරුම් ගන්න මෙන්න මේ කියන ඔයා ඕ ලෙවල් වලින් හදාගෙන අරන් ගෙන බුද්ධිය ඇති. ඒ ඇති හොඳට ඕම ඇති. ඊට පස්සේ අපි දෙවෙනි පාඩමට යද්දි ළමයි තව තුමුත්තක් ඒ බුද්ධිය වර්ධනය කරගන්න වෙනවා. ඒ වර්ධනය කිරීම සිද්ධ වෙන්නේ මෙන්න මේ පළවෙනි පාඩමේ. මේ පළවෙනි පාඩමෙන් තමයි දෙවෙනි පාඩමට අදාළ බුද්ධිය වර්ධනය කරලා දෙන්නේ. පළවෙනි පාඩම අතහැර ගත්තොත් ඒක අල්ලල පැත්තකට දාලා හරියට ඉගෙන ගන්නෙ නැතුව හිටියොත් ඔයාට තේරෙනවද දැන් ඕ ලෙවල් වලින් හදාගෙන එන බුද්ධිය එකපාරටම ඉතාමත්ම වැඩි ප්‍රතිශතයකට වැඩි කර ගන්න වෙනවා. ඔබට මහන්සි වෙන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ, ට්‍රයි කරන්න ඕනේ. ලොකු ගේමක් දෙන්න තියෙනවා. මේක බැරි දෙයක් නෙවෙයි. ඒ කරන්න පුළුවන්. හැබැයි ටිකක් නෙවෙයි ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඊළඟට ළමයි තුන්වෙනි පාඩමට වගේ යද්දී ඕම් වේ වට්ටමට වගේ අපිට බුද්ධිය අවශ්‍ය වෙනවා. හරිද? එතකොට අර දෙවෙනි පාඩමෙන් තමයි මේ තුන්වෙනි පාඩමට අදාළ බුද්ධිය වර්ධනය කරලා දෙන්නේ. අන්න එතකොට දෙවෙනි පාඩම ඉගෙනගත් එකට මේ කියන තුන්වෙනි පාඩම මාර ලේසි. හැබැයි ළමයි මේ පළවෙනි පාඩම හරියට ඉගෙන ගන්නෙත් නැතුව දෙවෙනි පාඩම හරියට ඉගෙන ගන්නෙත් නැතුව ඕලෙවල් වලින් අරන්ගෙන බුද්ධියෙන් එයා තුන්වෙනි පාඩම ඉගෙන ගන්න යද්දී ලොජික් කියන්නේ අමාරු විෂයක්. ආන්නේ වනිදමනවලද? ඇයි තුනකෝ අමාරුයි නැතුව ඈ මෙතන ඉඳන් මෙතනට අඩියක් යන්න එපැයි. හිතන්නකෝ පඩිපෙල් දෙක අර දිවේට ඉමේට අඩියෙන් අඩිය නැගෙද්දි දැනෙන්නේ නැහැනේ ළමයි. හැබැයි පඩිපෙල් දෙක තුනකට උඩින් අපි අඩියක් යද්දී දන්නවා පඩිපෙලක් නගිනවා කියලා. එතකොට පඩියෙන් පඩියට අඩිය තියෙන්නේ නැගෙද්දි උදේ ඒක අපිට දැනෙන්නේ නැහැ. හැබැයි පඩි දෙක තුනක් උඩින් අඩිය තියලා නගින්න හැදුවොත් එහෙනම් මොකද වෙන්නේ? දැනෙනව නේද සරරට? ඈ හරි අමාරුයිනේ, හරි අපහසුයිනේ. එතකොට ඒක එහෙම නොවෙන ලබුදේ මුලයි තම මේ විදිහට පියවරෙන් පියවරට යන්න ඕනි වෙනවා. රයිට්? එහෙම නොගියොත් එහෙම මේ වගේ ඔයාට විශාල පියවරවල් තියන්න වෙනවා. එතකොට ඒ වැඩේ සංකීර්ණයි. කරන්න බැරි නෑ ඒත් කරයි. හැබැයි වැඩේ සංකීර්ණයි, ගොඩක් මහන්සි වෙන්න වෙනවා. හැබැයි ඊට වඩා ලේසි නැද්ද? මේ මුලින් ගම්ම ළමයි මේක පියවරෙන් පියවරට ඈ මෙයාගේ මෙයාට ඒ වගේම මෙයාගේ මෙයාට ඔය විදිහට පියවරෙන් පියවරට යන එක තමයි වඩාත් පහසුම දේ. වඩාත් පහසුම දේ. මොකද අපි මැද පාඩමකට යද්දී යම් කිසි තරමක බුද්ධියක් අපිට අවශ්‍ය වෙනවා. ඊට අදාළ පසුබිම ළමයි මෙන්න මේ විදිහට අපි වර්ධනය කරගෙන යන්නේ. අපි ඒ නිසා තමයි මුල ඉඳන්ම හැම පාඩමක්ම ළමයි විශ්ලේෂණාත්මකව ඉගෙන ගන්න. මුල ඉඳන්ම අපි හැම දෙයක් දිහාම අර අන්තගාමී වෙන්නේ නැතුව මේක හොඳයි මේක නරකයි එහෙම නැත්නම් මේක අහවලා කිව්ව නිසා අපි පිළිගමුය කියන වගේ තැන්වල ඉන්නේ නැතුව අපි හැම දෙයක්ම විශ්ලේෂණාත්මකව බලන්නේ. හැම දෙයක් දිහාම විශ්ලේෂණාත්මකව බලන්නේ මේ කියන බුද්ධිය ටික 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 අපි වර්ධනය කරගෙන යා යුතු නිසා. තේරුණාද මේ වැඩේ? හරි. දැන් එහෙම ලම්බුදේ අපි ගිය සතියේ කතා කරලා නවත්තපු තැනින් වැඩේ පටන් ගමු. අපි කතා කරමින් හිටිය තර්ක ශාස්ත්‍රය නිර්වචනය කිරීම හා සම්බන්ධව අපි දැනට නිර්වචන කීයක් කතා කරලා තියෙනවද? ගාලමට කියන්න මයික් එකක් ඕන් කරලා. ඉක්මනට කියන්න.
කවුරු හරි ගවන් කරා කියන්නේ හතරක් කතා කරාස මේ ඇහෙන්නේ නැහනේ පුතේ මොකද කේස් එක මගේ දවුල ඔයාලගේ අවුද මාර වැඩි හතරක් සාකච්ඡා කරා Sound system make a walk mark problem make a cavity. Tapper at the number. Right, දොඩ ඒකදී අපි මුලින්ම සාකච්ඡා කරපු තේ මේ ඇරිස්ටෝටල් තර්ක ශාස්ත්‍රයේ පියා විදිහට අපි හඳුන්වන ඇරිස්ටෝටල් මොන විදිහටද මේ තර්ක ශාස්ත්‍රයේ අර්ථකථනය කරලා තියෙන්නේ. එයා කියනවා සප්‍රමාණ චින්තනය පිළිබඳ දැනුම් සම්භාරයකි. තර්ක ශාස්ත්‍රය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඈ සප්‍රමාණ චින්තනය පිළිබඳ දැනුම් සම්භාරයක් කියලා ඇරිස්ටෝටල් අපිට කියනවා. ඊළඟට අපි සාකච්ඡා කරා මහාචාර්ය සුසාන් ස්ටේබියන්ගේ නිර්වචනය. ඒ වගේම අර්වින් කෝපිගේ නිර්වචනය. ඒ වගේම බොට්ලොට් ප්‍රේගේගේ නිර්වචනය ඔන්න ඔය විදිහට පුතේ අපි ප්‍රධාන වශයෙන් නිර්වචන මේ වෙද්දි හතරක් සාකච්ඡා කරලා දේරෝ ඊළඟ නිර්වචනයේට අපි යමු එහෙමනම් අද සාකච්ඡා කරන්නේ ඒ තමයි අපේ විග්ගල්ස්ටයින් කියන තර්ක ශාස්ත්‍රඥයා මේ තර්ක ශාස්ත්‍රය පිළිබඳව ඉදිරිපත් කරලා තියෙන නිර්වචනය කවුද චරිතය කවුද විග්ගල්ස්ටයින් විග්ගල්ස් Wittgenstein kena tarka sastranya apita menna me wage kathawak kiyala. Meya kiyenawa tarka sastraya yanu punarvachi vidyawaki. Den unna pradhana washeenma api nirwachana pahak sakatcha karanawa kiyala man walada kiwwa. Eken api den hatarak onna sakatcha karala iwara karala tiyenawa visleshanaatmakawa. Ilagata onna ehemanam ara නිර්වචන පහක් විදියට ගත්තොත් අවසානතම නිර්වචනයේ විදියටත් අපිට මේ අර්ථකථනය කරන්න පුළුවන්. නමුත් ඊට එහා ගිය තව නිර්වචන කිහිපයක් අපි පාවිච්චි කරනවා සහ ඉගෙන ගන්නවා. නමුත් පුතා දැන් ගත්තොත් එහෙම මේ කියන විග්ගන්ස්ටයින් නැමැති තර්ක ශාස්ත්‍රඥයා කියනවා තර්ක ශාස්ත්‍රය යනු මොකද්ද? පුනර්වාචී විද්‍යාවකි. තර්ක ශාස්ත්‍රය යනු පුනර්වාචී විද්‍යාවකි පුනර්වාචී විද්‍යාවක් කියලා මෙයා කියනවා. දැන් මේ කියන නිර්වචනය සමස්තයක් විදියට ගත්තයින් පස්සේ පුතේ විශ්ලේෂණය කරගද්දී අපිට චුට්ටම චුට්ටක් විතර තර්ක ශාස්ත්‍රයේ ගැඹුරට බහින්න සිද්ධ වෙනවා. හොඳයි. හිමින් සැරේ අපි මේක ඉගෙනගෙන ඉස්සරහට යමු. ඇයි ළමයි තේ නිර්වචනයකින් පැහැදිලි කරන්නේ සමස්ත මේ තර්ක ශාස්ත්‍රයේ කියන විෂය පතයෙන්ම අපි මොනවද ඉගෙන ගන්නෙ ඈ එහෙම නැත්නම් මේ විෂයපතයෙන් මොකක්ද උගන්වලා බලාපොරොත්තු වෙන්නේ ඔය හා සම්බන්ධ වුණ ඉතින් මේ නිර්වචන ඉදිරිපත් වෙන්නේ එතකොට සමස්ත විෂයක්ම ළමයි මේ එක නිර්වචනකින් කියද්දී ඒ විෂය අන්තර්ගතයේ පිළිබඳව යම්කිසි අවබෝධයක් තියෙද්දි පුතා මේ නිර්වචනයක් තේරුම් ගැනීම ඉතාමත්ම පහසු වෙනවා එතකොට ඔයාලට මහා පරිමාණ ඈ මේ විෂය දැනුමක් තාම ඔළුවට ගිහිල්ලා නැහැනේ ඒ නිසා නිර්වචනයක් කතා කරද්දී
අපිට සිද්ධ වෙනවා අර තර්ක ශාස්ත්‍රයේ ඇතුළට බැහැලා නිර්වචනයට අදාළ කොටස් අධ්‍යයනය කරලා බලන්න. දැන් ඔන්න මම ඔයාලට කියලා දෙන්නයි ලෑස්ති වෙන්නේ. ඒ තමයි මොකද්ද මේ තර්ක ශාස්ත්‍රය පුනර්වාචී විද්‍යාවක් කියලා අපි අර්ථකථනය කරන්නේ ඇයි? අපිටත් වඩා විට්ගන්ස්ටයින් තමයි මේ විදිහට අර්ථකථනය කරලා දෙන්නේ. මෙතන කියනවා තර්ක ශාස්ත්‍රය යනු පුනර්වාචී විද්‍යාවක්. පුනර්වාචී විද්‍යාවක්. ඇයි මුදේ අපි එහෙම අර්ථකථනය කරන්නේ? අපි බලමු මුලින්ම ඇයි මේ පුනර්වාචී විද්‍යාවක් කියන්නේ? ඒ වගේම මේ පුනර්වාචී විද්‍යාවක් කියන්නේ මොකක්ද කියන කාරණාව පිළිබඳව. දැන් සාවධානව මට උගන් දෙන්න ඕනේ. WhatsApp එකේ notification එක බල බල ඉඳලා හරියන්නේ නැත. Facebook එකේ, Instagram එකේ, Telegram එකේ, Instagram ඈ ඔය ඔක්කොගේම notification ටික තරලට ගාලා වැන්නෝ නම් ඒව බල බල ඉඳලා හරියන්නේ නැහැ. මොන මොලේ ඉඳන්ම මම කියන දේක්. හරි, යාළුවනේ message වලට reply කරන්නයි ඔය කොහොම වැඩේ කරන්න බෑනේ. ඒ නිසා ඔයා කරුණාකරලා මේ device එක අද්දගේ තියාගෙන නැතුව චුට්ටක් table එකේ හාට වෙන්න තියාගෙන පොතත් අරගෙන හරි සාවධාන විදියට මේ පන්තියට සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. නැත්තම් එහෙම ඔළුවට යන්නේ නැහැ. මම ඔබ චූටි උදාහරණකින් කිව්වොත් එහෙම දැන් ළමයි අපි මේ කියන يعني මම උගන්වන දේක් ඔයා ඔළුවට ගන්න පොතේ ඔයාගේ මේ තියෙන බුද්ධිය පාවිච්චි කරලායි ඒ වගේම විශේෂයෙන්ම වගේ කන කියන ඉන්ද්‍රිය පාවිච්චි කරලායි අය මං කියන දේවල් අහගෙනනේ. ඒ වගේම තමයි මගේ අංග චලන දිහා බලනවා ඔයාගේ ඇස් දෙකේ. නේද? එතකොට ප්‍රධාන වශයෙන් ඔයාගේ බුද්ධිය කන ඒ වගේම මේ ඇස් දෙක කියන ඉන්ද්‍රියන් තුන මහන්සියක් දරනෝතෙන්දී මොකක් කරන්නද? ඔයාට මම මේ කියලා දෙන දැනුම් පද්ධති නැත්නම් මේ දැනුම ඔළුවට අරගන්න. ඔයාගේ මොළේට දාගන්න. නේද? එතකොට පුතේ අපි මේ කියන ඉන්ද්‍රියන් වලින් දැනුම ගද්දී අපිට පුළුවන්කම තියෙන්නේ එක් ඉන්ද්‍රියකින් එක දෙයක් දැනුම විදියට ගන්න විතරයි. මම ඕක වෙන විදියකට කිව්වත් මිනිස්සු විදියට අපිට අවධානය දෙන්න පුළුවන් වෙන්නේ හරියටම සහ හොඳටම එකවරකට එක දෙයකට විතරයි. අවධානය දෙන්න එකවරකට එක දෙයකට විතරයි පුළුවන්කම තියෙන්නේ මේ පංචේන්ද්‍රියන් වලට. ඒ කියන්නේ උදාහරණයක් විදියට කිව්වොත් එහෙම ඔයා ඔයාගේ පෑන අරගෙන මෙහෙම ඉස්සරහට ලම් කරලා බලන්න. ඔයා පෑන දිහා බලද්දී ඔයාගේ අර පිටිපස්සේ තියෙන පසුබිම මොකක් වෙනවද? නිකන් බොඳ වෙලා වගේ යනවා, බ්ලර් වෙලා යනවා. නේද? ඔයා පෑන දිහා බලද්දී අර පසුබිම බ්ලර් වෙලා යනවා. ඔයා පසුබිම දිහා බැලුවොත් එහෙම, يعني ඔයාට ඉස්සරහා මේ පෑන අල්ලන් ඉන්න එකට ඉස්සරහා දින දිහා දිහා බැලුවොත් එහෙම, ඔයාට පෑන කියන එක හරියට පේන්නේ නැහැ. ඒක නිකන් බ්ලර් වෙලා යනවා. ඒ වගේ තමයි ඕනෑම දෙයක්. ඔයා අවධානය දෙනදී ඔයාගේ මොළය දන්නව දත්තයක් විදියට, ඩේටා එකක් විදියට, දැනුමක් විදියට ඔයා අවධානය නොදෙන දේවල් එයා ලොකුවට කියා කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා වාහනයක පාර යද්දී ඔය දකින්න කරන හැමදේම පුතා ඔයාගේ මතකේ තියද? නෑ, එහෙම මතකේ නෑ. හැබැයි ඔයා එක දෙයක් දිහා අවධානයෙන් බැලුවොත් ඔන්න උදාහරණයක් විදියට සුරතල් බල්ලෝ ඇති කරන තැනක් තියෙන ඔන්න ඒක ඉස්සරහ ඉතින් බල්ලෝ ඈ සෙට් එකක් දාලා ඉන්නවා ෂෝරූම් එකක් වගේ. හරිද? අන්න ඒක ඔයා අවධානය දීලා බලනවා. ඒක ගෙදරාවෙන් පස්සෙත් මතකයි. හැබැයි ඔය පාරේ යන එන දකිද්දී ඈ ඔය තියෙන මතකයන් ඔක්කොම වාට මතක තියද? නෑ, ඒ මොලේට ගිහිල්ලා නෑ. දැකගෙන ගිහිල්ලා හැබැයි අවධානය දුන්නේ නැති නිසා ඒ ඔයාගේ මොලේ අරගෙන නෑ. ඒ වගේ තමයි ඕනම විෂයක් ලොජික් විතර බුද්ධිලයි ඕනම විෂයක් ඉගෙන ගද්දී හරියට මුලේ ඉඳන් අවධානය දීලා ඉගෙන ගන්න පුතේ නැත්නම් ඒ ඩේටා එක ඔයාගේ මොළේට යන්නේ නැහැ. මොළේට ගියේ නැහැ කියලා කියන්නේ ඒක ඔයාලට මතක නැහැ. ඈ ඔය කියාට ඊළඟ දවසේ ඊට පස්සේ එන අපබ්‍රංශයක් නේද? ඒ නිසා හරියට මෙයාමට අවධානය දීලා ඉගෙනගෙන ඉස්සරහට යමු. දැන් ඔන්න අපි බලමු ඇයි මේ විට්ගන්ස්ටයින් පුනර්වාචී විද්‍යාවක් කියන්නේ තර්ක ශාස්ත්‍රයට. මේ අහගන්නකෝ. ඔයාලට මම කියලා දුන්නා තර්ක ශාස්ත්‍රය ඇතුලේ ප්‍රධාන වශයෙන් අපිට දකින්න ලැබෙන දේ තමයි තර්කය කියලා කියන්නේ. තර්කයක් කියලා කියන්නේ. දැන් මුදේ තර්කයක් කියන්නේ මොකක්ද? උසාවියට ගියන් පස්සේ නීතිඥවරු තර්ක කරනවා. ස්වාමීනි මේ නිමල් වැරදි කරුය. නිකම්ම ඉන්නවා ඊට පස්සේ. ස්වාමීනි මේ නිමල් වැරදි කරු කියලා හටවාගෙන ඉවර වෙලා මේ කියන නීතිඥ පැත්තකට වෙලා නිකන් ඉන්නවද ළමයි? නෑ, යා කියනවා. ස්වාමීනි මේ නිමල් තමල්ව ඝාතනය කරනවා මේ පියවදී තවන්ගේ සියසින්ම දැකලා තියෙනවා. ඒ වගේම මේ ඝාතනය සිද්ධ වෙච්ච ස්ථානයේ පියල්ගේ නිවසේ සවි කරලා තිබ්බ CCTV කැමරා දර්ශනයේ මීට අදාළ පටිගත කිරීමක් තියෙනවා. මේ තියන්නේ
DVD පැටිය. ඒ පටිගත කිරීම අන්තර්ගතයි. ඒ වගේම ස්වාමීන් වහන්සේ නිමල්ගේ නිවස පරීක්ෂා කරද්දී අපිට හම්බ වුණා මේ මිනිමැරුම වෙනුවෙන් භාවිතා කළායයි සැකගෙන ලේපැල්ලම් සහිත කුඩා කිනිස්සක්. ස්වාමීන් වහන්සේ හේතු සාක්ෂි ටිකට අනුව බලන කල්හි මේ නිමල් කියන පුද්ගලයා මේ ඝාතනය කමල්ව ඝාතනය කිරීම සිද්ධ කරා කියන එක අපිට නිතරම නිගමනය කරන්න පුළුවන්. අන්න බලන්න ළමයි. එතන තියෙන තර්කයක්නේ. හැබැයි මේ තර්කය ඇතුලේ ඕගොල්ලන්ට දකින්න තියෙනව නේද මෙන්න මේ වගේ දේවල් ටික. ඒ තමයි මේ තර්කය ඇතුලේ පුතා අපි නිගමනයක් දීලා තියෙනවා. නිමල් වැරදි කරුවෙකි. ඊට පස්සේ මේ නිගමනයට එන්න අපි පාවිච්චි කරපු හේතු සාක්ෂි ටිකක් දක්වලා තියෙනවා. ඇසිලින් දැක්කා කියයි පියල්ගේ CCTV එකේ තිබ්බා කියයි නේද? ඔවගේ අපි හේතු ටිකක් භාවිතා කරලා තියෙනවා මේ නිගමනය ලබා ගන්න. එහෙම ලබුතේ තර්කයක් කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. හේතු සාක්ෂි භාවිතා කරමින් ඔයා නිගමනයකට එනවනම් නිගමනයක් ලබා ගන්නවා නම් අපි ඕකට කියනවා තර්කයක් කියලා. හේතු සාක්ෂි වලින් නිගමනයක් ගම්මෙ කර ගන්නවාද ඕකට කියනවා අපි තර්කයක් කියලා. රයිට්. දැන් හොඳට අහගන්න. හොඳට මේ කියන තර්කයන් ගොඩනගා ගැනීමේදී හොඳට අහගන්න මේක හිමින් සැරේ තේරුම් ගන්න ඕනි දෙයක්. මේ කියන තර්කයන් ගොඩනැගීමේදී ඔයාට මිනිස්සෙක් විදියට ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්න පුළුවන් දැනුම ගොඩනගා ගන්න පුළුවන් මෙවලම් දෙකක් තියෙනවා. ඔයාට මිනිස්සෙක් විදියට නිවැරදිව තර්ක කරද්දී ඔයාට භාවිතා කරන්න පුළුවන් ප්‍රධාන මෙවලම් දෙකක් තියෙනවා. එකක් තමයි පොතේ නිවැරදි තර්කයක් ගොඩනගාද්දී ඔයාට භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා ඉන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂ කර ගැනීම සහ බුද්ධිය කියන මෙවලම. ඔන්න එකක් තමයි මොකද්ද? අපි ගමු කෙටියෙන් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය අපි කතා කරමු බය වෙන්න එපා මේ වචනවලින් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය ඔන්න ඔයාට නිවැරදි තර්කයක් ගොඩනගාගන්ති භාවිතා කරන්න පුළුවන් මිනිස්සෙක් විදියට එක මෙවලමක් තමයි ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ. හරි ලේසි. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන්ට ගෝචර කරගත්ත එවන් නැත්තම් පුතේ මේ කියන පංචේන්ද්‍රයන්ගෙන් ලබාගත් දැනුම භාවිතා කරලා ඔයාට පුළුවන්කම තියෙනවා තර්ක ගොඩනගන්න නිවැරදිව. ඔයාට පුළුවන්කම තියෙනවා නිවැරදිව තර්ක ගොඩනගන්න. උදාහරණයක් විදිහට මේ බලන්න. මම කියනවා මේ බලන්න. මම කියනවා මෙන්න මේ වගේ කතාවක්. මම කියනවා මේ නුවර කපුටන් කළු පාට වේ. මම උතේ නුවරට ගිහිල්ලා බලනවා නුවර කපුට මොන පාටයිද කියලා. මම නුවරට යනවා නුවරට ගිහිල්ලා පරීක්ෂණයක් කරලා බලනවා මේ නුවර ඉන්න කපුට මොන පාටද කියලා. ඒ කියන්නේ ඉතින් හොය හොය ඇවිදිනවා කපුට මොන පාටද කියලා. එහෙම හෙව්වයින් පස්සේ මට ලබා ගන්න පුළුවන් සාක්ෂියක් තමයි නුවර කපුට කළු පාට වේ. නුවර කපුට කළු පාටයි. ඔන්න නුවරට මම ගියා. ගිහිල්ලා මගේ ඇස් දෙකෙන් මම බලලා මගේ ඉන්ද්‍රියන්ට මම ප්‍රත්‍යක්ෂ කරගත්තා මේ නුවර ඉන්න කපුට කළු පාටයි කියලා. ඊළඟට මම යනවා කොහෙටද? මහරගමට යනවා. අන්න ඊළඟට මම මහරගමට යනවා. මහරගමට ගියයින් පස්සේ මහරගමට ගිහිල්ලා පුතේ කපුට මොන පාටද බැලුවාම මට දකින්න ලැබෙනවා මේ මහරගම කපුටත් කළු පාටයි. අන්න මහරගම කපුටන් කළු පාට වේ. අන්න දැන් මහරගමට ගිහින් බැලුවයින් පස්සේ මහරගමේ ඉන්න කපුටත් කළු පාටයි. හිතන්නකො දැන් ඔයා යනවා වාහනේක ගිහිල්ලා හොඳට නිරීක්ෂණය කරලා බලලා ඔයාගේ මේ ඇස් දෙකෙන් නැතුව ඉතින් කන් දෙකෙන් බලන්නේ නැයි නේද? එතකොට ඇස් දෙකෙන් හොඳට නිරීක්ෂණය කරලා බලලා මේ මහරගම ඉන්න කපුට මොන පාටද? බැලුවයින් පස්සේ මහරගම ඉන්න කපුට කළු පාටයි. අන්න මහරගම කපුටන් කළු පාට වේ. ඔයා ඔන්න තව සාක්ෂියක් තව හේතුවක් අදාගත්තා. ඊළඟට ඔයා යනවා කොළඹට. ඔයා කොළඹට යනවා. නැත්නම් ඕනේ නගරයකට යන්නේ ඉතින් ඔයා කොළඹ යනවා. ඔන්න කොළඹට ගිහිල්ලා බලනවා මේ කොළඹ කපුට මොන පාටයිද කියලා. බැලින්නයි පස්සේ කොළඹ කපුටන් කළු පාට වේ. කොළඹ කපුටත් කළු පාට වේ. කොළඹ කපුටන් කළු පාට වේ. දැන් ඔයා කොළඹට ගිහිල්ලා බලද්දි කොළඹ කපුටත් කළු පාටයි. නුවරට ගිහිල්ලා බලද්දි නුවර කපුටත් කළු පාටයි.
ඒ වගේම ඔයා මහරගමට ගිහලා බලද්දි මහරගම කවුද කළු පාටයි. එතන ඔයාට හිතෙන්නේ මේ බලන බලන තැන කපුට කළු පාටයි නම් එහෙමනම් ළමයි මේ ලෝකයේ ඉන්න සියලුම කපුටලුත් කළු පාට ඇති නේද? අන්න ඔයා නිගමනයකට එනවා. එම නිසා කියද්දි අපි 33ක් තියෙන ඕම් වේ විදියට. එම නිසා ඔය අපි ඉස්සරහ ඉගෙන ගමු. මම මේ දැන් උදාහරණයක් නේ ගන්නෙ. එම නිසා සියලු කපුටන් කළු පාට වේ. එම නිසා සියලු කපුටන් කළු පාට වේ. කළු පාට වේ. දැන් බලන්නකෝ කතන්දරේ. නොවර කපුටොත් කළු පාටයි. මහරගම කපුටොත් කළු පාටයි. කොළඹ කපුටොත් කළු පාටයි. එහෙමනම් ඉතින් මේ ලෝකේ ඉන්න සියලුම කපුටන් කළු පාට වෙන්න ඇති නේද? අන්න ඔය නිගමනයකට ආවා සියලු කපුටන් කළු පාට වේ. දැන් බලන්න පුතේ ඔයා මේ නිගමනය ලබාගත්තේ ඔයාම පරීක්ෂණ කරලා ලබාගත් සාක්ෂි වලින්. ඔයාම පරීක්ෂණ පවත්වල ලබාගත් සාක්ෂි වලින් තමයි හේතු වලින් තමයි ඔයා මේ සියලු කපුටන් කළු පාට වේ කියන නිගමනයට ආවේ. ඇයි මං ඒක එහෙම කියන්නේ? ඇයි මිනිස්සුයෝ ඔයා නුවරට ගිහිල්ලා බැලුවනේ. ඔයා නුවරට ගිහිල්ලා බැලුවා. ඔයා මහරගමට ගිහිල්ලා කපුටන් දිහා බැලුවා. ඒ වගේම ඔයා කොළඹ ගිහිල්ලා කපුට දිහා බලන් හිටියා. මොන පාටයිද කියලා. එතකොට ඔයා පුතේ ඔයාගේ ඉන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂ කරගත්ත දැනුමෙන් ඔයා නිගමනයකට ඇවිත්තියෙනවා. මේ බොහොම සරල විදියට කතා කරන්නේ මේ දේවල් අපි විශ්ලේෂණාත්මකව ඉස්සරහට කතා කරන දේවල්. නමුත් දැන් මෙතන මේ නිර්වචනය පුතේ පැහැදිලි කරගන්න අපිට අවශ්‍ය වෙන නිසා තමයි මම මේක මේ ඇඳලා අරගෙන සාකච්ඡා කරගෙන යන්නේ. හරි නේද? රයිට්. දැන් ඔන්නේ මොනනම් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය මත අලුත් උදාහරණයක් විදියට තර්කයක් ගන්න. මේ බලන්න පෙරදීමු. දැන් ඔන්න මම පුතේ නිරීක්ෂණය කරනවා අඟහරු කියන ග්‍රහයාගේ ගමන් මාර්ගය පිළිබඳව. අපි දන්නවනේ අපේ සෞර බ්‍රහ්මණ්ඩලයේ ඉන්න එක ග්‍රහ වස්තුවක් තමයි අඟහරු. මම ඔන්න අඟහරු ග්‍රේක්ෂි. හරි. නැත්නම් PVS දෙකට ඔබ නිරීක්ෂණය කරන්න බෑ නේද? ඈ අඟහරු මේ ගමන් මාර්ගය මේ ඔයාලට තියෙන S2 එකෙන් බලන්න පුළුවන්. ඔයා බලලිවරයාවට ඉලිප්සාකාරව චලිත වේ. ඔන්න අඟහරු කියන ග්‍රහ වස්තුව සූර්යාගේ වටේට ඉලිප්සා කැරේටි කියලා නේද? ඈ මෙන්න මේ ඉලිප්සාකාර ගමන් මාර්ගයක චලිත වෙනවා නැත්නම් ගමන් කරනවා. ඊළඟට ඔයා බලනවා බුධ ග්‍රහයාගේ ගමසාකාර ගමන් මාර්ගයක සූර්යා වටේට චලිත වෙනවා. ඊළඟට ඔයා බලනවා මේ කියලා සිකුරු ග්‍රහයාගේ ගමන් මාර්ගය පිළිබඳව. සිකුරු ග්‍රහයා එයත් සූර්යා වටේට දැන් බලන්නකෝ ඔයා නිරීක්ෂණය කරපු අවස්ථා තුනම පුතේ. ඈ මොකද සිද්ධ වුණේ? ඔන්න දැන් එක අවස්ථාවකදී බැලුවා ඊට පස්සේ අඟහරු ගියා. අඟහරු ඔන්න සූර්යා වටේට ඉලිප්සාකාරව චලිත වෙනවා. සිකුරු ග්‍රහයා සූර්යා වටේට ඉලිප්සාකාරව චලිත වෙනවා. එම නිසා කියලා නිගමනයක් දෙන්න බැරි දෙහෙම නම් සියලු ග්‍රහ චලිත වේ කියලා දෙන්න පුළුවන්. ඔයා බැලුවා විශේෂ අවස්ථා කීපයක්. මේවට කියනවා මේ හේතු සාක්ෂි වලට මෙතෙන්දී විශේෂ අවස්ථා කියලා. ඒවා අපි ඉස්සරහට කතා කරමු. ඔයා මේ විදිහට මේ විශේෂිත අවස්ථා කීපයක් අධ්‍යයනය කරලා සමස්තයටම පිළිගත හැකි පොදු නිගමනෙ විච්ච කරලා. ඔයා පරිශනාත්මක ඔන්න ඔය විදිහට තර්ක ගොඩනගනවා. දැන් අතනදී නිරීක්ෂණය කරේ ආකාශ වස්තුන්, මෙතන නිරීක්ෂණය කරේ කාකුතු. දැන් තේරෙනවද ඔයාලට පුතා ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය භාවිත කරලා ඒ ලබා ගන්න හේතු සාක්ෂි වලින් ඔයාට නිගමන වලට එළබෙන්න පුළුවන්කම තියෙනවා. අපි මේ කියන තර්කන පද්ධතියට නැත්නම් පුතේ මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය සහ බුද්ධිය මත බුද්ධිය නැතුව ඉතින් මේවා විශ්ලේෂණය කරගන්න බෑනේ. හැබැයි ප්‍රධාන වශයෙන් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය මත ඔයා තර්ක ගොඩනගනවා නම් ඔය ගොඩනගන තර්ක වලට අපි කියනවා පුතේ උද්ගාමී තර්ක කියලා. උද්ගාමී තර්ක.
මහදේම නම් මේ උද්ගාමී තර්කයක් කියලා කියන්නේ ළමයි කෙටියෙන් කිව්වොත් මිනිස්සු තමන්ගේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයට ගෝචර කරගන්න දැනුමෙන් ඈ මේ ඇස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න දැනුමෙන් තර්ක ගොඩනගනවා නම් අපි කියනවා ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය මත තර්කය ගොඩනගනවා එහෙම ගොඩනගින්නේ ළමයි උද්ගාමී තර්ක ඊළඟට මේ කියන තර්කයන් ගොඩනගන්න පුළුවන් තවත් ක්‍රමවේදයක් තියෙනවා. දැන් මේ තර්කය කියන එක මම මගන්නම්. හරි. මේ කියන තර්ක පොතේ ගොඩනගන්න පුළුවන් තවත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි බුද්ධිය පමණක්. මිනිස්සුන්න පුළුවන් තමන්ගේ බුද්ධිය විතරම විතරක් භාවිතා කරලා තර්ක ගොඩනගා ගැනීම සිද්ධ කරන්න. අන්න බලාගන්න. බුද්ධිය පමණක් භාවිතා කරලා ඔයාට පුළුවන් නිවැරදිව තර්ක ගොඩනගන්න. ඒ කොහොමද බුද්ධිය පමණක් භාවිතා කරලා නිවැරදිව තර්ක ගොඩනගා ගැනීම සිද්ධ කරන්නේ? මේ බලන්න. මම ඔයාට හේතු සාක්ෂි දෙකක් මෙන්න මේ විදිහට දෙනවා. මේ බලන්නකෝ. මම ඔයාට හේතු සාක්ෂීන් නැත්නම් අපි කියනවා මේ අවයව කියලා අපි ඒව ඉස්සරහට කතා කරමු. හේතු දෙකක් දෙනවා මෙන්න මේ විදිහට. මම කියලා ඔබදී සියලු නීතිඥයින් අවංක වේ සියලු නීතිඥයින් අවංක වේ රයිට් ඔන්න එක හේතුවක් එක සාක්ෂියක් ඊළඟට මම කියනවා රයන් නීතිඥයෙකි දැන් මං ඔයාට කිව්වොත් මගේ උගුර ටිකක් සවුත් වෙලා තියෙන ඊයේ සහ ගිය සතිය පුරාවටම එක දිගට කතා කරන්න සිද්ධ වෙච්ච නිසා ඈ ඒ නිසා අද උගුර ගැන එක ලොකු සවුන්ඩ් එක ගැන ලොකු ඈ අවධානයක් දෙන්න එපා කියන දැනුව ඔළුවට ගන්න එක තමයි වෙන්න ඕනි දෙය ඉතින් නේද පුතේ රයිට් ඔන්න මම ඔයාට එක සාක්ෂියක් දීලා තියෙනවා පුතේ මේ රයන් කියන්නේ නීතිඥයෙක් මේ රයන් කියන පුද්ගලයා ලෝයර් කෙනෙක් රයන් නීතිඥයෙක් ඊළඟට මම කියනවා මේ සියලු නීතිඥයින් අවංක වෙනවා රයන් නීතිඥයෙක් නම් සියලුම නීතිඥෝ අවංක වෙනවා නම් මේ හේතු සාක්ෂි දෙක ඔයාගේ බුද්ධියෙන් විශ්ලේෂණය කරලා මට දෙන්න බලන්න සප්‍රමාණ නැත්තම් අපි කියනවා නිවැරදි නිගමනයක් උදේ කියන්න බලන්න නිවැරදි නිගමනය රයන් නීතිඥයෙක් නම් සියලු නීතිඥෝ අවංක වෙනවා නම් ආයම නිසා කියලා දෙන්න බලන්න නිගමනය කියන නිගමනයක් කියන්නේ. ඔයාලෙන් අහන්නේ මගෙන් නෙමෙයි. පස්සෙත් මම අහලා උත්තරෙත් මම දෙන්න ඕනේ නෑනේ. කියන්න. රයන් අවංක වී. හොඳයි. රයිට්. අන්න අපි කල්පනා කරනවා පුතේ මෙන්න මේ විදිහට. රයන් කියන්නේ නීතිඥයෙක්ලු. ඒ වගේම සියලුම නීතිඥයෝ අවංකත් වෙනවාලු. එහෙමනම් ඉතින් රයනුත් අනිවාර්යයෙන්ම මොකක් වෙනවද? අවංක වෙන්න එපැයි. ඈ රයන් නීතිඥයෙක් නම් මේ ලෝකේ ඉන්න හැම නීතිඥයෙක්ම අවංකත් වෙනවා නම් අනිවාර්යයෙන්ම එහෙමනම් එම නිසා රයනුත් මොකක් වෙන්න ඕනිද? අවංක වෙන්න එපැයි. අන්න එම නිසා රයන් අවංක වේ. එම නිසා රයන් අවංක වේ. දැමුදේ ඔයා මේ නිගමනයට ආවේ රයන්ව හොයාගෙන ගිහිල්ලා මේ රයන් කියන මනුස්සයා නීතිඥයෙක්ද කියලා ඔයා ප්‍රත්‍යක්ෂ කරගෙනද ගිහිල්ලා බලනවා ඈ පරීක්ෂණ පවත්වලා බලනවා ඔයා රයන් කියන්නේ ලෝයර් කෙනෙක්ද කියලා එහෙම බැලුවද නැහැ ඒ වගේම ඔයා මේ සියලුම නීතිඥයෝ අවංක වෙනවද නැද්ද කියලා පරීක්ෂණ කරලාද මේ හේතු සාක්ෂිය ලබා ගත්තේ නැහැ ඔයාට හේතු සාක්ෂි දෙකක් දීලා තිබ්බ හේතු සාක්ෂි දෙක ඔයාගේ බුද්ධියෙන් ඔයා විශ්ලේෂණය කරලා ඔයා නිගමනයකට එළඹුණා. එතකොට මේ හේතු සාක්ෂිවත් මේ නිගමනයවත් ඔයා කිසිම වෙලාවකදී බුදේ අපි කියනවා මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂ වෙන පරීක්ෂණ පවත්වලා නෙවෙයි මේ තර්කය ගොඩනගලා තියෙන්නේ. දීලා තියෙන අවයව ඇත්ත කියලා විශ්වාස කරලා ඒ අවයව කියලා කියන්නේ මෙන්න මේ හේතු සාක්ෂිවලට. රයිට්? මෙන්න මේ හේතු සාක්ෂි බුද්ධියෙන් විශ්ලේෂණය කරලා තමයි මෙන්න මේ නිගමනයට ආවේ. අන්න බලන්නකෝ ඔයා මේ තර්කයේ ගොඩනැගුවේ පර්යේෂණය පාවිච්චි කරලා නෙවෙයි ඔයාගේ බුද්ධිය
එවගේම බුද්ධියෙන් කරන විශ්ලේෂණය භාවිතා කරලා අන්න බුද්ධිය පවණක් භාවිතා කරලා අපි තර්ක ගොඩනගනවා නේද ආ තේරුවා ඈ බුද්ධිය පවණක් භාවිතා කරලා මේ විදිහට තර්ක ගොඩනගද්දී ඒ වගේම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය මත පරිශනාත්මකවත් අපි මේ විදිහට තර්ක ගොඩනගා ගැනීම සිද්ධ කරනවා මුදේ තර්කය ප්‍රධාන වශයෙන් අපිට ගොඩනගා ගත හැකි ආකාර ඔන්නෝය විදිහට දෙකයි තියෙන්නේ. බුද්ධිය පමණක් භාවිතා කරමින් තර්කය ගොඩනගන්න පුළුවන්. ඒ වගේම පර්යේෂණාත්මකව තර්කය ගොඩනගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පර්යේෂණාත්මකව ගොඩනගන තර්ක බුද්ධාමී තර්ක විදිහටත් බුද්ධිය විතරක් භාවිත කරලා විශ්ලේෂණය විතරක් භාවිත කරලා ගොඩනගා ගන්න තර්ක වලට පුතේ අපි කියනවා නිගාමී තර්ක කියලා. ඕක තමයි අපිට වැදගත් පොයින්ට්. නිගාමී තර්ක කියලා අපි මෙයාලට කියනවා. නිගාමී තර්ක. එහෙමනම් නිගාමී තර්කයක් කියන්නේ මොකේදද? බුද්ධිය පමණක් භාවිතා කරමින් ගොඩනගා ගන්න තර්කවලට. උද්ගාමී තර්ක කියන්නේ මොනවදද? පර්යේෂණාත්මකව ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය මත ගොඩනගා ගන්න තර්කවලට. දැන් ඉතින් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරයට ඈ වටහා ගැනීම ඈ ලා ප්‍රත්‍යක්ෂ කර ගැනීම කියන එක නිතර කියන්න අවශ්‍ය නැහැනේ දැන් මතකයිනේ නේද රයිට් එහෙමනම් ඔන්න ඔය විදිහට අපිට තර්කන පද්ධති එහෙම නැත්නම් තර්ක කරන්න පුළුවන් ආකාර නැත්නම් තර්ක වර්ග ප්‍රධාන වශයෙන් නිගාමී සහ උද්ගාමී විදිහට කොටස් දෙකක් දකින්න ලැබෙනවා තර්ක ශාස්ත්‍රය ඇතුලේ හරි හැබැයි මේ පිළිබඳව අපි මේ කියන මේ නිගාමී තර්ක සහ උද්ගාමී තර්ක පිළිබඳව අපි මේ කතා කරේ බොහොම සියුම් සරල කරුණක් විතරයි මේ පිළිබඳව පුතේ අපි විශ්ලේෂණාත්මකව තවදුරටත් කතා කරනවා තර්ක වර්ග තර්ක වර්ගීකරණයට ගියයි පස්සේ තාම අපි තර්ක වර්ගීකරණයට ගියේ නැහැනේ මේ දවස්වලදී නේද තේමෙනවා එහෙම හරි ඔන්නේ මනම් තර්ක වර්ගීකරණයේදී අපි මේ පිළිබඳව ඒ කියන්නේ මේ නිගාමී තර්ක සහ උද්ගාමී තර්කයන් පිළිබඳව තවදුරටත් වැඩිපුර සාකච්ඡා කරමු. හැබැයි දැනට මෙන්න මේ නිගාමී තර්කය කියන්නේ මොකක්ද? උද්ගාමී තර්කය කියන්නේ මොකක්ද? කියන එක සරලව දල වශයෙන් ඔළුවට ගිය නැති කවුරු හරි ඉන්නවා නම් අත්ගාලේක වගේ අහගන්න පුළුවන්කම තියෙනවා ආයෙත් සැරයක්. මේ දෙන්න ගැන කිව්ව කතන්දරය ඔළුවට ගිය නැත්තම් කියන්න මට. අවංක වෙන්න කියලා කියන්නේ අවංකවම මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න මේ කතා කරන කුටි ඇතුලේ. ඔතනින් යහට හරිද කාටවත් ප්‍රශ්නයක් නැද්ද හරි නේද දැන් මේ බලා ගන්නකො මෙතන වෙන්නේදී හොඳට මේ සැරේ බලා ගන්න මෙන්න මේ කියන බුද්ධිය පමණක් භාවිත කරලා පොතේ තර්ක ගොඩනගද්දී ඔයා කරන්නේ මොකද්ද මේ දීලා තියෙන සාක්ෂි නැත්තම් හේතු දෙක බුද්ධියෙන් විශ්ලේෂණය කරලා නිගමනයකට එළබෙනවා දැන් බලන්න පුතේ ඔයා මේ නිගමනය විදියට අරගෙන තියෙන්නේ මෙන්න මේ හේතු සාක්ෂි ඔය හේතු සාක්ෂි වලට අපි පොදුවේ කියනවා අවයව කියලා හරි හේතු සාක්ෂි ඒ වගේම නිගමන වශයෙන් තර්කයක් ප්‍රදාන වශයෙන් කොටස් දෙකක් තියෙනවානේ එතකොට ඔය හේතු සාක්ෂීන් වලට අපි කියනවා අවයව ඒතර අවයව වලින් නිගමනයකට එනවා කිව්වත් එකයි හේතු සාක්ෂි වලින් නිගමනයකට එනවා කිව්වත් එකයි දැන් මේ බලන්න මේ කියන අවයව නැත්තම් හේතු සාක්ෂි දීලා තියෙද්දි ඔයා නිගමණයට ආවේ පුතේ මේ මේ දෙන්නව මෙතෙන් දිනන් දෙන්නයි ඉන්නේ ඒ දෙන්නව ඔයාගේ බුද්ධියෙන් විශ්ලේෂණය කරලා එතකොට මේ නිගමණයට අරගෙන තියෙන්නේ මේ හේතු සාක්ෂි නැත්තම් අවයව වල අන්තර්ගත වෙලාම තියෙන කතන්දරයක් නෙවෙයිද මේ හේතු සාක්ෂි දෙක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන කතාවක්
ඔයා වෙනත් විදියකට නෙවෙයිද මේ නිගමනයේ නැවත වටයකින් කියලා තියෙන්නේ. මේ බලන්නකෝ රයන් ලෝය කෙනෙක් නම් ඈ රයන් නීතිඥයෙක් නම් නීතිඥයෝ අවංක වෙනවා නම් ආයේ ඉතින් මේ අමුතුවෙන් කියන්න දෙයක් තියද ළමයි රයන් අවංක වේ කියන එක නෑ මේ කියන සාක්ෂි දෙක ඇතුළෙම අන්තර්ගත වෙලා තියෙන කතන්දරයක් මේක. රයන් නීතිඥයෙක් නම් නීතිඥයෝ අවංක වෙනවා නම් අනිවාර්යෙන් රයනුත් අවංකයි. එතකොට මේ බලන්නකෝ අවයවවල නැත්තම් මේ හේතු සාක්ෂිවල අන්තර්ගත වෙලා තියෙන කතාවක්ම අපිට වෙනත් විදියකට නිගමනයට අරන් දෙන තේරෙනවා. හේතු සාක්ෂිවල අන්තර්ගත වෙලා තියෙනම කතන්දරය නිගමනයට අරගෙන තියෙනවා. මේ තව උදාහරණයක් අපි අරන් බලමු. දැන් මම කියනවා ඔයාලට තේරෙන චූටි උදාහරණ අපි ගමු සරලව. සියලු මිනිස්සු බුද්ධිමත් වේ. මම කියනවා මේ ලෝකේ ඉන්න සියලුම මිනිස්සු බුද්ධිමත් වෙනවා කියලා. ඊළඟට මම කියනවා පුතේ මේ නිමල් මිනිසෙකේ දෙළමයි නිමල් මිනිසෙක් නම් මිනිස්සු බුද්ධිමත් නම් කොහොමද ඉතින් නිමලොත් බුද්ධිමත් කියන කතන්දරය මේ කියන හේතු සාක්ෂි දෙක ඇතුළෙම අන්තර්ගත වෙලා තියෙනවා. හැබැයි ඔයා ඒක දැන් නිගාමී තර්කයේදී නිගමනයක් විදියට ගන්නවා. එම නිසා නිමල් බුද්ධිමත් වේ. අන්න බලන්න හේතු සාක්ෂීන් තුල නැත්තම් අපි කියන මේ අවයව තුල අන්තර්ගත වෙලා තියෙන කතාවක්ම පුතේ ඔයා නිගමනයට අරගෙන තියෙනවා. මේක ඇතුලේ තිබ්බ එකක්ම නැවත සැරයක් නිගමනයට අරගෙන තියෙන්නේ. මේ අවයව නැත්තම් හේතු සාක්ෂිවල අන්තර්ගත වෙලා තිබ්බ එකක්ම ඔයා නැවත වටයකින් නිගමනයට අරගෙන තියෙනවා. එකම දේ නැවත නැවත කිවීමක් නෙවෙයිද මෙතන වෙන්නේ. මේ කියන හේතු සාක්ෂීන් වල තියෙන කතාවක්ම නැවත කියවීමක් නෙවෙයිද මෙතන වෙලා තියෙන්නේ. ආ හරි. මේ දවස්වල තෙවෙන්න එපා අවුල් වෙන්න ඈ. හරි. බලන්න මෙතනදී මේ නිගාමී තර්කය ඇතුළේ පුතේ මේ හේතු සාක්ෂීන් වල අන්තර්ගත වෙලා තියෙන කතාවක්ම නෙවෙයිද ඔයා නිගමනයට ලබාගෙන තියෙන්නේ. මුන්දෙන්නගේ ඇතුලේ තියෙන කතාවක්ම තමයි මෙතන වෙන විදිහේ. ඒ මොකද ඒ නේද? ඔහොම තමයි තිමාත්. මේ මිනිස්සේ නේද සෙම්පතිෂා වැදුනයින් පස්සේ මටත් ඔයාලට සිද්ධ වෙන ක්‍රියාවලියම තමයි මටත් දෙන්නේ. හරි? හරි අභාසතාවයට පත් වෙන රෝගයක් නේද කියන්නේ. මොළ රෝගය ඇදුනත් අපිට ඉතින් එහෙම තමයි. මොන රෝගයක් දුනත් අභාසාවයක් නේ. අපි උණ ගැවුනායින් පස්සේ කියනවා උණ තමයි මේ ලෝකේ තියෙන කර්මකාරම ලෙඩේ. සෙම්බ්‍රිෂාව හෙම්බ්‍රිස්සාව කියලා කියන්නේ නේද? හැදුනායින් පස්සේ අපි කියනවා මේ හෙම්බ්‍රිස්සාව තමයි මේ ලෝකේ තියෙන අපිරිම ලෙඩේ. ඔළුවේ කැක්කුම ආවයින් පස්සේ කියනවා ඔළුවේ කැක්කෝ තමයි මේ ලෝකේ තියෙන එපාම කරපු ලෙඩේ නේද? ඒ නිසා මේ ඕනම රෝගයක් උදා ඉතින් එපාම කරපු රෝගයක් තමයි ඉතින් නේද? කරන්න දෙයක් නැහැ ඉතින් මිනිස්සු විදියට සත්තු විදියට අපිට මේ රෝග ආබාධ ඇති වෙන එක නවත්ත ගන්න විදිය නෑ. ඉතින් ඒව පාලනය කරගන්න විතරයි පුළුවන්කම තියෙන්නේ. ඒ තමයි අතාරත. ඈ නවත්තන්න පුළුවන්. වාඩ් පුළුවන් එම්ඩිස්සාව හදන්නකෝ ඉන්න. උණ ගැලෙන්නේ නැතුව ඉන්න. ඔව් ඉතින් පරිස්සම් වුණොත් පුළුවන් ඈ. හරිද? අපි ඉතින් පරිස්සමක් නෑ නේ කියන්නේ වැඩි. හරි. දැන් මේ බලා ගන්න හේතු සාක්ෂි භාවිතා කරලා ඔයා නිගමනයට එද්දි මුතේ මේ උන් දෙන්නගේ ඇතුළේ තිබ්බ කතාවක්ම නැවත සැරයක් කියලා. ඔය එකම දේ නැවත නැවත කියද්දී අපි කියනවා නේද ළමයි භාෂාව ඇතුලේ පුනර්වාචකයි කියලා. එකම දේ නැවත නැවත කියනවා නම් අපි කියනවා පුනර්වාචී නැත්නම් පුනර්වාචකයි කියලා අපි කියනවා. එකම දේ ඔයා නැවත නැවත කරනවා නම් එකම දේ නැවත නැවත කියනවා නම් අපි කියනවා නේද පුනර්වාචිකයි නැත්නම් පුනර්වාචී. එකම දේ නැවත නැවත කියනවා. ඉතින් බලන්නකෝ මේ නිමල් බුද්ධිමත් කියන එක මේ හේතු සාක්ෂි ඇතුලේ තියෙන කතාවක්නේ. ඒ කතාවම නැවත නිගමනය කියලා තියෙනවනේ. එහෙමනම් එතන පුනර්වාචී නේද පුතේ? මේ හේතු සාක්ෂීන් වල තියෙන කතාවක්ම නැවත මෙතන නිගමනයේදී කියනවා කියන්නේ අපි කියනවා මේ අවයවවල පුනර්වාචකයක්. අවයවවල කිව්ව කතාවක්ම නිගමනයේ නිගාමී තර්කය ඇතුලේ කතා කරනවා කියනවා. අවයවවල කිව්ව කතාවක්ම නිගමනයේ නිගාමී තර්කවල කතා කරලා තියෙනවා. එහෙමනම් නිගාමී තර්කය ඇතුලේ තියෙන්නේ
මේ පුනර්වාචී භාවයක් නෙවෙයිද? එකම දේ නැවත නැවත කියවීමක් නෙවෙයිද? ඔයා මේ අලුතෙන් අරගෙන එන නිගමනය අවයවවල නැත්තම් හේතු සාක්ෂිවල අන්තර්ගත වෙලා පැහැදිලි වෙලා තියෙන කතාවක් නැවත අරගන්නකොට ළමයි පුනර්වාචක වෙන්නේ නැද්ද? එකම දේ නැවත නැවත කියනවා වෙන්නේ නැද්ද? කියනවා වෙනවා පුනර්වාචක වෙනවා. එහෙමනම් මෙන්න මේ නිගාමී තර්කය උදේ අවයව විශ්ලේෂණය කරලා නිගමන ලබා ගද්දි අවයවවල අන්තර්ගත වෙලා තියෙන කතාවක්ම නැවත සැරයක් නිගමනයේදී කියන නිසා නිගාමී තර්කය පුනර්වාචී වෙනවා. නිගාමී තර්කය පුනර්වාචී වෙනවා. හැබැයි උද්ගාමී තර්කය එහෙමද? පරිේෂණත් එක්ක ගොඩනගා ගන්න තර්කය එහෙමද? නෑ මේ බලන්නකෝ. ඔයා නිරීක්ෂණය කරේ නුවර කපුටොයි, මහරගම කපුටොයි, කොළඹ කපුටොයි විතරයි. හැබැයි එතනින් එහාට ගිහිල්ලා නිගමනයේදී සියලුව කපුටෝ ගැන නිගමන දීලා තියෙනවා. එහෙමනම් මේ පරිේෂණාත්මකව තර්කය ගොඩනගද්දි පුතේ මේ හේතු සාක්ෂි වලින් කතා කරනවට එහා ගිය දෙයක් නිගමනයෙන් කතා කරනවා. ඔක ඕනම අවස්ථාවකදී එහෙමම තමයි. හේතු සාක්ෂි වලින් කතා කරන දෙයට එහා ගිය දෙයක් නිගමනය ඇතුලේ අපි සාකච්ඡා කරනවා. දැන් අවයව වල කතා කරේ නුවර කපුටොයි, මාර්ගම කපුටොයි, මෙන්න මේ කොළඹ කපුටොයි ගැන විතරයි. හැබැයි ඔයා නිගමනයේදී කතා කරලා තියෙනවා මේ ලෝකේ ඉන්න සියලුම කපුට ගැන. එතකොට මේ නගර තුනේ කපුට විතරක් නෙවෙයිද ළමයි? ඈ අර ඇමරිකාවේ ඉන්න කපුටොයි, ඈ ජපානයේ ඉන්න කපුටොයි, ඉන්දියාවේ ඉන්න කපුටොයි, ඔය සෑම මුළු විශ්වයේම ඉන්න කපුට ටික අන්තර්ගත වෙනවා මේ සියලු කපුට කිව්වයි පස්සේ. අන්න එහෙමනම් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂේ මත ගොඩනගා ගන්න මේ උද්ගාමී තර්කවලදී පුතේ මේ පුනර්වාචී ලක්ෂණය අපිට දකින්න තියෙනවද? නෑ 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 නෑ. මේ උද්ගාමී තර්කවල පුනර්වාචී ලක්ෂණය අපිට දකින්න නෑ. ඇයි දකින්නේ නැත්තේ? අවයව වලින් කියනවට එහා ගිය කතාවක් නිගමනය ඇතුළේ කියන නිසා. නැතුව අවයව වල කියන කතාවම නැවත නිගමනය කියන්නේ නෑනේ උද්ගාමී තර්කය. හැබැයි නිගාමී තර්කය නම් අවයව වලින් කියන දෙයක්ම තමයි නැවත වටයකින් නිගමනය ඇතුළේ කතා කරලා තියෙන්නේ. ඒ නිසා එකම දේ නැවත කියවනවනේ මේ නිගාමී තර්කය. අපි කියනවා නිගාමී තර්කය ගත්තයි පස්සේ පුනර්වාචක වෙනවා කියලා. එකම දේ නැවත නැවත කියවනවා කියලා. මුදේ තර්ක ශාස්ත්‍රය කියන විෂයපතේ ඇතුළේ අපි ඉගෙන ගන්නේ රීති, මූලධර්ම, සිද්ධාන්ත, න්‍යායන් ආශ්‍රයෙන් බුද්ධිය පමණක් භාවිත කරලා අපි කොහොමද නිවැරදි තර්කයක් ගොඩනගා ගන්න කියන එක පිළිබඳව. කෙටියෙන් කිව්වොත් ඔයාලා ලොජික් කියලා ඉගෙන ගන්නේ මෙන්න මේ නිගාමී තර්කය පිළිබඳව. පවතින සාක්ෂි විශ්ලේෂණය කර නිවැරදි නිගමනයක් ලබා ගැනීම වශයෙන් ඔයා නිගාමී තර්කය සමස්ත තර්ක ශාස්ත්‍රය පුරාවටම ඉගෙන ගන්නවා. රීති, මූලධර්ම, සිද්ධාන්ත, න්‍යායන් මෙන්න මේ දේවල් ආශ්‍රයෙන් ඔයා බුද්ධිය පමණක් භාවිතා කරලා නිගාමී තර්කයක් කොහොමද අපි ගොඩනගා ගන්න කියන එක පිළිබඳව පුතා අධ්‍යයනය කරනවා, ඉගෙන ගන්නවා මේ තර්ක ශාස්ත්‍රය කියන විෂයපදය ඇතුලේ. එහෙමනම් දැන් තර්ක ශාස්ත්‍රය කියලා කියන්නේ නිගාමී තර්කයට සාපේක්ෂව බලද්දි, නිගාමී තර්කයට අනුකූලව බලද්දි එකම දේ නැවත කතා කරන පුනර්වාචී විෂයක් නෙවෙයිද? නිගාමී තර්කය පුනර්වාචකයි. එහෙමනම් තර්ක ශාස්ත්‍රය ඇතුළෙම තියෙන්නේ එකම දේ නැවත කතා කරන විදියක් ඉගෙන ගන්න ක්‍රමයක් නෙවෙයිද? ඒ අනුව බැලුවහම තර්ක ශාස්ත්‍රය එකම දේ නැවත කියවන විෂයපතයක් විද්‍යාවක් නෙවෙයිද? තවයි නේද? රයිට්. ඔය නිසා අපි කියනවා තර්ක ශාස්ත්‍රය යනු පුනර්වාචී විද්‍යාවක්. දැන් ඔය කිව්ව ටිකේ සාරාංශය කියන්නද? තර්ක ශාස්ත්‍රය ඇතුළේ තියෙන්නේ තර්ක කරන නැත්නම් තර්කයක් නිවැරදිව ගොඩනගන සහ වැරදි තර්කයකින් නිවැරදි තර්කයක් වෙන් කරගන්න රීති, මූලධර්ම, සිද්ධාන්ත වගේ දේවල්. ඔය කියන තර්ක කොටස් දෙකයි පොතේ බුද්ධිය පමණක් භාවිතා කරලා ගොඩනගෙන නිගාමී තර්කත්, ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයේ පමණක් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය බුද්ධිය භාවිතා කරලා ගොඩනගෙන උද්ගාමී තර්කත් විදියට. මේ උද්ගාමී තර්කයේ ගොඩනගන්නේ පරිේෂණාත්මකව, නිගාමී තර්කයේ ගොඩනගන්නේ බුද්ධිය කරන විශ්ලේෂණ මත.
ඒත් එක්කම නිගාමී තර්කය ඇතුලේදී අපිට දකින්න තියෙන දෙයක් තමයි එකම දේ නැවත කියවීමක්. නැත්තම් මේ හේතු සාක්ෂිවල කියලා තියෙන දෙයක්ම නැවත වටයකින් නිගමනයට රැගෙන ඒවා දකින්න ලැබෙනවා. හැබැයි පොතේ මේ උද්ගාමී තර්කයක නිගාමී තර්කය එහෙම වුණාට උද්ගාමී තර්කයක මේ හේතු සාක්ෂිවලින් නැත්තම් අවයව වලින් කිව්ව දෙයට එහා ගිය අලුත් දැනුමක් නිගමනය අපිට කියලා තියෙනවා. ඒ අනුව ගත්තයින් පස්සේ නිගාමී තර්කය එකම දේ නැවත නැවත කියවනවා. ඉතින් මේ නිගාමී තර්කය තමයි තර්ක ශාස්ත්‍රයේ විදිහට අපි පෝෂණය කරන්නේ. එහෙමනම් තර්ක ශාස්ත්‍රයේ දින නිගාමී තර්කය තියෙද්දි ළමයි නිගාමී තර්කය එකම දේ නැවත නැවත කියන නිසා අපිට කියන්න පුළුවන් තර්ක ශාස්ත්‍රය කියන්නේ පුනර්වාචී විද්‍යාවක් පුනර්වාචී විෂයක් කියලා. පුනර්වාචී කියන්නේ එහෙමනම් එකම දේ නැවත නැවත සාකච්ඡාවට භාජනය කරනවා කියන අදහස. තේරුම් නැත්නම් අහන්න පුළුවන්. තේරුණා නම් නෝට් එකට යන්න. අපි එහෙමනම් නෝට් එක ලියාගමු. නෝට් එක ලියාගන්න ඉස්සලාම දැන් ඔය ලියාගෙන ආව රටාව මතකයිනේ. විට්ගන්ස්ටයින් කියලා අනුමාතෘකාවක් ගන්න. ඊළඟ නිර්වචනය පහ අංක පහ විට්ගන්ස්ටයින්. විට්ගන්ස්ටයින් හරියට බලලා ලියාගන්න. විට්ගන්ස්ටයින් විට්ගන්ස්ටයින් ඔය කලින් අලුත් නිර්වචනය ලියාගමු අපි උද්දුත පාඨය ඇතුලේ. තර්ක ශාස්ත්‍රය යනු නිර්වචනය ලියාගන්න. තර්ක ශාස්ත්‍රය යනු පුනර්වාචී විද්‍යාවකි. අලගේ යාළුවෝ ඉන්නවනම් එකතු කරගන්න ක්ලාස් එක. තර්ක ශාස්ත්‍රය යනු පුනර්වාචී විද්‍යාවකි. හරිද? නිර්වචනය ලියාගත්තද? තර්ක ශාස්ත්‍රය යනු පුනර්වාචී විද්‍යාවකි කියලා උද්දුත පාඨ වහලා ඒකට අදාළ පැහැදිලි කිරීම අපි ඡේදයක් විදියට ලියාගෙන යමු. දැන් නිර්වචනයට පහලින් ඡේදයක් විදියට ලියපුදා. ඡේදයක් විදියට ලියමු. තර්කයක් ගොඩනගා ගැනීමේදී බුද්ධිය සහ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය වශයෙන් තර්කයක් ගොඩනගා ගැනීමේදී බුද්ධිය සහ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය වශයෙන් ප්‍රධාන මෙවලම් දෙකක් බුද්ධිය සහ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය වශයෙන් ප්‍රධාන මෙවලම් දෙකක් භාවිත කළ හැකිය
භාවිත කළ හැකිය. බුද්ධිය පමණක් භාවිතා කරමින් ඒකටම ලියාගෙන යමු. බුද්ධිය පමණක් භාවිතා කරමින් බුද්ධිය පමණක් භාවිතා කරමින් ගොඩනගා ගන්නා වූ තර්ක බුද්ධිය පමණක් භාවිත කරමින් ගොඩනගා ගන්නා වූ තර්ක නිගාමී තර්ක ලෙස හඳුන්වයි. නිගාමී තර්ක ලෙස හඳුන්වයි. බුද්ධිය පමණක් භාවිත කරමින් ගොඩනගා ගන්නා තර්ක නිගාමී තර්ක ලෙස හඳුන්වයි. නිගාමී තර්ක ලෙස හඳුන්වයි. ලියාගත්ත නේද? බුද්ධිය පමණක් භාවිත කරමින් ගොඩනගා ගන්නා තර්ක නිගාමී තර්ක ලෙස හඳුන්වයි. උදාහරණ සියලු නීතිඥයින් අවංක වේ. උදාහරණ ලියාගන්න පුතා අංක. ඒ කියන්නේ උදාහරණ ලියාගමු. උදාහරණ කියලා පහලින් ඡේදෙට පල්ලෙන් ලියාගන්න. සියලු නීතිඥයින් අවංක වේ. ඡේදයට පල්ලෙන් උදාහරණ කියලා ලියා ගන්න. සියලු නීතිඥයින් අවංක වේ. ඊළඟට රයන් නීතිඥ යකි. රයන් නීතිඥ යකි. ඊළඟට එම නිසා කියලා මේ විදිහට තිත් තුනක් දාගෙන එම නිසා රයන් අවංක වේ. සියලු නීතිඥයින් අවංක වේ. රයන් නීතිඥයෙකි. එම නිසා රයන් අවංක වේ. එම නිසා රයන් අවංක වේ. එම නිසා රයන් අවංක වේ. හරි නේද? පොඩි උදාහරණ ලියාගත්තද? සියලු නීතිඥයින් අවංක වේ. රයන් නීතිඥයෙකි. එම නිසා රයන් අවංක වේ. උදාහරණයට යටින් අපි ඡේදයක් විදිහට ලියාගෙන යමු. බුද්ධිය සහ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය. භාවිත කරමින් ගොඩනැගෙන තර්ක මේ පිළිබඳව අපි ඉස්සරහට කතා කරනවා නෑ විශ්ලේෂණාත්මකව. බුද්ධිය සහ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය භාවිත කරමින් ගොඩනැගෙන තර්ක උද්ගාමී තර්ක ලෙස හඳුන්වයි.
බුද්ධිය සහ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය භාවිත කරමින් ගොඩනැගෙන තර්ක උද්ගාමී තර්ක ලෙස හඳුන්වයි. උද්ගාමී තර්ක ලෙස හඳුන්වයි. උද්ගාමී තර්ක ලෙස හඳුන්වයි. උදාහරණ කියලා මේක ලියාගමු. උදාහරණ උදාහරණ ඒ වාක්‍යෙට පහලින් උදාහරණ නුවර කපුටන් කළු පාට වේ මහරගම කපුටන් කළු පාට වේ කොළඹ කපුටන් කළු පාට වේ එම නිසා සියලු කපුටන් කළු පාට වේ ලියාගන්න මේ උදාහරණ බෝඩ් එක බලන්න දෙයක් නැහැ ඉතින්. ඕලගේ තියෙන ඕන නන්න තුනක හරි අතරක හරි ඕනි තරමක ඈ කපුට කළු පාටයි කියලා ලියලා එම නිසා සියලු කපුට කළු පාට මේ කියන නිගමනය ලබා ගන්න. ඔවා කොහොමද වෙන්නේ කියලා අපි ඉස්සරහ ඉගෙන ගන්න බෑ. දැන් මේ මේ නිර්වචනනේ තාම යන්නේ. හරි නේද නුවර කපුටන් කළු පාට වේ මහරගම කපුටන් කළු පාට වේ කොළඹ කපුටන් කළු පාට වේ එම නිසා සියලු කපුටන් කළු පාට වේ අත්තර හරිද වැඩි හොඳයි ඊළඟට ඡේදයක් විදියට ආයෙත් ලියාගෙන යමු ඊළඟට ඡේදයක් විදියට ආයෙත් ලියාගෙන යමු ඡේදයක් විදියට ලියාගෙන යමු දෙයි හරිය උදාහරණ ලියාගත්තානේ නිගාමී තර්කය තුලදී සිදුවන්නේ නිගාමී තර්කය තුලදී සිදුවන්නේ නිගාමී තර්කය තුලදී සිදුවන්නේ නිගාමී තර්කය තුලදී සිදුවන්නේ පවතින හේතු සාක්ෂීන් නිගාමී තර්කය තුලදී සිදුවන්නේ පවතින හේතු සාක්ෂීන් පවතින හේතු සාක්ෂීන් පවතින හේතු සාක්ෂීන් බුද්ධියෙන් විශ්ලේෂණය කර පවතින හේතු සාක්ෂීන් බුද්ධියෙන් විශ්ලේෂණය කර බුද්ධියෙන් විශ්ලේෂණය කර පවතින හේතු සාක්ෂීන් බුද්ධියෙන් විශ්ලේෂණය කර බුද්ධියෙන් විශ්ලේෂණය කර නිගමනයකට එළඹීමයි නිගමනයකට එළඹීමයි නිගමනයකට එළඹීමයි නිගමනයකට එළඹීමයි එම නිසා මෙහිදී ඒකටම ලියාගෙන යමු එම නිසා මෙහිදී හේතු සාක්ෂි එම නිසා මෙහිදී හේතු සාක්ෂි එම නිසා මෙහිදී හේතු සාක්ෂි තුල
හේතු සාක්ෂි තුල අන්තර්ගතව ඇති කරුණක්ම හේතු සාක්ෂි තුල අන්තර්ගතව ඇති කරුණක්ම හේතු සාක්ෂි තුල අන්තර්ගතව ඇති කරුණක්ම එම නිසා මෙහිදී හේතු සාක්ෂි තුල අන්තර්ගතව ඇති කරුණක්ම අන්තර්ගතව ඇති කරුණක්ම නිගමනයට ලබා ගනි 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 නිගමනයට ලබා ගන්න. එනම් නිගාමී තර්කය තුල අවයව වලින් කියන දෙයම එනම් නිගාමී තර්කය තුල අවයව වලින් ඒ කියන්නේ හේතු සාක්ෂි වලින් කියන දෙයම එනම් නිගාමී තර්කය තුල අවයව වලින් නැත්නම් හේතු සාක්ෂි වලින් කියන දෙයම නැවත නිගමනයෙන් කියවේ නැවත නිගමනයෙන් කියවේ නැවත නිගමනයෙන් කියවේ නැවත නිගමනයෙන් කියවේ එම නිසා නිගාමී තර්කය පුනර්වාචකයති එම නිසා නිගාමී තර්කය පුනර්වාචකයති එම නිසා නිගාමී තර්කය පුනර්වාචකයකි එකම දේ නැවත කියනවනේ නේද එම නිසා නිගාමී තර්කය පුනර්වාචකයකි ඊට පස්සේ මුත යටින් ඡේදයක් විදිහට ආයෙත් ලියාගෙන යමු අපි තර්ක ශාස්ත්‍රය තුල රීති මූලධර්ම ආදිය මගින් පෝෂණය කරන්නේ ප්‍රධාන වශයෙන්ම නිගාමී තර්කයයි ප්‍රධාන වශයෙන්ම නිගාමී තර්කයයි එම නිසා ප්‍රධාන වශයෙන්ම නිගාමී තර්කයයි එම නිසා තර්ක ශාස්ත්‍රය පුනර්වාචී විද්‍යාවකි රයිට් දැන් එන්න ආයෙත් මේ පැත්තට හරි නේද උදේ නෝට් එකේ මොක්ම හරි ලියා ගන්න බැරි දෙයක් තිබ්බනම් අපහසු වෙච්ච දෙයක් අහගන්න මගින් ඈ Right.
dengkude onna otani taraka sastre swabhave saha visheshesre adalawa palaweni anumatrukawa api sahakatcha karala avasan karana e kiyanne taraka sastraya handinwima saha nirwachanaya kiyana අනුමාත්‍රකාව උතනින් කතා කරලා ඉගෙන ගන්නවා අපි නිර්වචන පහක් තමයි සාකච්ඡා කරේ නමුත් ඊට එහා ගිය තවත් නිර්වචන ගණනාවක් ටියුට් එකේ තියෙනවා හරිද ටියුට් එක ඔයාලට කුරියර් කරන්න ඇඩ්‍රස් එක යවන්න කිව්වට ඈ ඒක හරි අමාරුයි ගෙන්න ගන්න නේද ඒක යවන්න මට හරි ඒත් එකම සමහරු එවල නැහැ තාම මම ඔක්කොට මිදි එකපාර දාන්න එක එක්කෙනාට ඈ එක එක සැරේ දාන්න අමාරුයිනේ Enisa evan tiute wala de wan dole nisa ete kambude e asre gen tiute ge apida tawa di ruwa chana tieno apida tiute ge saka chakra di dole ni ruwa chana tawa dure dat visualization e kara geni ma kara lakar right emana dume taro ge sasre ha sambandu idiri bat tera tieno si yalu mani ruwa chana kata kan li wala dore emana yaude me api ni ruwa chana kihi pe ake emana tam pahak pida rara gena tamayo ya saka chakra la අවසාන ඊළඟ අනුමාත්‍රකාවට යන්න තියෙනවා මොකක්ද දැන් ඊළඟ අනුමාත්‍රකාව තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය ලියාගන්න ප්‍රධාන අනුමාත්‍රකාවකට අදාළව ඔයාලා දාන අංකය දාගෙන ලියාගන්න පුතේ අංක දෙක දෙවෙනි අනුමාත්‍රකාවට ඔන්න අපි එනවා ඒ තමයි තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය දැන් ළමයි ඔන්න දෙවෙනි අනුමාත්‍රකාවටත් අපි ඇවිත් තියෙනවා Yala dan nitne pala pedi pala dama shoni keng ni wera wela yan. Hari ni hibing 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 sere yapi. Olu wera dan wera ting dan nagawa. Kala bali yak netu ni meri gane gane yan. Sama hara lawai me wedi. Pamat ni classes wera da yan ni ne. Panti wera da yan ni ne. Ito wera da yala da wera prashe tamai. Me gen duan da wera. Gane da masa hayak pitra gila. Dan lawai. Wala ge O level papers malala. Ewa game practical theory. Sama tipe nih ada practical di mana wala tuh music pada, nih tuh, di mana sound dan revision wala practical, Owa theory. Eh, oya O level katan dari oya result end, apa masa tuh nahan terak beri itu ya nawan. Deng oya masa tuh nahan terak itu lada di, nitan nih deng api taruh ke sastra itu rendu deh kocor istirahat ya itu. ඒ වගේම තමයි මේ වෙද්දී අනෙකුත් සියලුම පන්ති පටන් අරගෙන තියෙන්නේ. එතකොට අපි ඕ ලෙවල් ඉවර කරලා මේ කියන්නේ රිසල්ට් උත් ආවයින් පස්සේ පන්තියට යන්න ගියොත් පන්තිය බහුතරයක් වෙලාවට දෙවෙනි පාඩම නැත්තම් තුන්වෙනි පාඩම වගේ ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එතකොට තියෙන අර්බුදය තමයි වාඩ දුවන්න වෙනවා එක පින්මට වේගෙන් දුවන්න වෙනවා. ඒ ඉතින් පළවෙනි පාඩමෙන් ඕස්තු ගහ දාගෙන ඒ ඉතින් ඉගෙනගෙන ඈ දඩබඩ ගාලා දෙවෙනි පාඩමට ඊළඟට ලැස්ති වෙලා එහෙම එහෙම හරි ඉක්මනට දඟලන්න වෙනවා. එතකොට මේ සබ්ජෙක්ට් සමහර විට එපා වෙන්නත් පුළුවන්. නේද? එහෙම වේගෙන් දුවද්දි. හැබැයි මේ විදියට මුලක ඉඳන් පිළිවෙලට හිමින් සැරේ හිමින් සැරේ හිමින් සැරේ ඉගෙනගෙන යද්දි ඉගෙන ගත්තද කියලාත් අන්තිමට අපිට දැනෙන්නේ නැහැ. හිමීට ඉගෙනගෙන යන්න පුළුවන් ක්‍රම. හරි. දැන් එහෙමනම් අපි දෙවෙනි අනුමාත්‍රකාවට යන්න ලෑස්ති වෙමු. තර්ක ශාස්ත්‍රයේ ස්වභාවය සහ විශේෂේශ්‍රය ඇතුළේ තියෙන දෙවෙනි අනුමාත්‍රකාව තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය අපි කතා කරමු එහෙනම් මේ කියන තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය ඔයාලට දෙන්නම් විනාඩි 4ක් දැන් 10යි 26යිනේ වතුර ටිකක් බීලා මූණ ටික පොත් චුට්ටක් තෙමාගෙන ඉන්න තැනින් චුට්ටක් නැගිටලා පොඩි විනාඩි 4ක බ්‍රේක් එකක් අරගෙන ක්ෂණික හරියටම 10 මාර වෙද්දී ඒ කියන්නේ 10යි 30 වෙද්දී සම්බන්ධ වෙන්න බලන්න මිනිත්තු 4ක් තියෙනවා වතුර ටිකක් එහෙම බොන්න
හොඳයි පොතේ හැමෝම ඇවිත් නේද ඉන්නේ අපි එහෙමනම් ආයෙත් එමු පාඩමට මගේ ඉතින් මේවයි ඉතින් අමතර කතන්දර හරි අඩුයි මගේ අඩුයි කියලා කියන්නේ නැත්තටම නැති තරම් කතා කරන්නේම විෂයානුබද්ධ දේවල් විෂයෙන්ම තමයි ඕගලන්ට වක්ම හරි දවාර විෂයට අමතරව ගන්න දෙයක් කතා කරන්නේත් විෂයෙන්මයි නේද දැන් ඕගොල්ලෝ දන්නවනේ මම සමාජ විද්‍යාව විශේෂවේදී උපාධියක් මේක පොඩි සමාජ විද්‍යාඥයෙක් විදියට මම කරපු රිසර්ච් වලට අනුව කතා කරන දේවල් තියෙනවා ඒ වගේම මේ මතවාද වලට අනුව කතා කරන දේවල් තියෙනවා ඒ වගේම මම ඉගෙන ගත්ත මනෝවිද්‍යාවට අනුව නීතියට අනුව කතා කරන දේවල් තියෙනවා ඒතර මේ දේවල් වලට අපි යමු ඉතින් තාම අර සංකීර්ණම කියන්නේ සංකීර්ණයි කියලා දේවල් ඇත්තටම මේ ලෝකෙ ඇතුලේ නැහැ ඕනම දෙයක් අපිට සරලව තේරුම් ගන්න පුළුවන් දේවල් තියෙනවා අපි හිතනවා මේ භෞතික විද්‍යාව කියන්නේ හරි සංකීර්ණයි. කම්බයින් මැත්ස් කියලා කියන්නේ සංයුක්ත ගණිතය කියලා කියන්නේ හරි සංකීර්ණයි නෑ. පිළිවෙල ඉගෙන ගත්තොත් පුතේ හරියට මුල ඉඳන් ඉගෙනගෙන යනවා නම් මේ හැම දෙයක්ම අපිට හරි සරලව ඔළුවට ගන්න පුළුවන්. නේද? මොකද මේ දේවල් මිනිස් මොළයෙන් ගොඩනගපු දේවල්, මිනිසා විසින්ම ගොඩනගාගත්තු දේවල්. ඒ නිසා මිනිස්සු ගොඩනගපු දේවල් තවත් මිනිහෙක්ට තේරුම් ගන්න බැරි වෙන විදිහක් නෑ අනිවාර්යයෙන්ම පුළුවන් විය යුතුයි. ඒ වෙනුවෙන් හැබැයි අපි මහන්සි වෙන ප්‍රමාණය අපේ තියෙන උවමනාව අපේ තියෙන කැපවීම මෙන්න මේ වගේ ලක්ෂණ අඩු වැඩි විදියට බලපානවා අපි යම් කිසි දෙයකට දරන උත්සාහය උවමනාව ඈ කැපවීම ඒ මත අපි මේ දේ තේරුම් ගැනීම කොච්චරද සීමාවකින් තේරුම් ගන්නවද නැද්ද කියන එක තීරණය වෙනවා ඒ නිසා ඕනම සබ්ජෙක්ට් එකක් හරිද ඕනම විෂයපදයක් ඕනම දැනුමක් අපිට තේරුම් ගන්න පුළුවන් සහ අපි ඒ වෙනුවේ මහන්සි විය යුතුයි කියන තැන ඉඳන් වැඩ කරන්න ඒ තැන ඉඳන් වැඩ කරද්දි පුතේ අපිට මේ දේවල් හරිම පහසුවට ඒ වගේම තමයි හරිම සරල විදියට ඔළුවට ගන්න පුළුවන්කම තියෙනවා. තව දෙයක් දැන් තුටා කතා කරොත් එහෙම ඒ ලෙවල් වලදී අපිට මතුවෙන විශාල අර්බුදයක් සමහර විට මම මේක මුලදිත් කියන්නේ නැති පළවෙනි දවසේ දෙවෙනි දවසේ සමහර විට මතක් කරලා දෙන්නේ නැති. හැබැයි මම ආය ආයෙත් මතක් කරලා දෙනවා. ඔයාලා ඒ ලෙවල් වලට අඩිය තියද්දි උසස් පෙළ විභාගයට අඩිය තියද්දි මාර බලාපොරොත්තු ගොඩක් තියාගෙන ඉන්නවා. මං අහවලා වෙන්න තමයි මේ උත්සාහ කරන්නේ මගේ අරමුණ වෙන්නේ මෙන්න මේක මගේ අදිෂ්ඨානය වෙන්නේ මේක එහෙම නැත්නම් මගේ හීනය වෙන්නේ මේක මොන විදියට අර්ථකථනය කරත් හීනයක් කිව්වත් අදිෂ්ඨානයක් කිව්වත් අරමුණක් කිව්වත් ඔයාට තියෙනවා ඉලක්කයක් ඔයාට තියෙනවා මොකක් හරි යන්න ගමනක් එතකොට ලොකු බලාපොරොත්තු කන්දක් එක්ක ඔයා එළවලු වලට ඇවිල්ලා හැබැයි ඔය සමහර ළමයින්ගේ මගේ පන්තියේන කිසිම ළමයෙක්ට මං එහෙම වෙන්න ඉඩ දෙන්නේ නැත හැබැයි සමස්තයක් විදියට ගත්තයින් පස්සේ අපි ඔය අරින් ගුරුවරුත් ආශ්‍රය කරනවානේ එතකොට සමස්තයක් විදිහට පුතේ ගත්තයින් පස්සේ බහුතරයක් දෙනෙක් මේ මුලදී අර අරගෙන එන බලාපොරොත්තු කන්ද අමතක කරලා ඉවර වෙලා අධ්‍යාපනය කියන එක ටිකක් පැත්තකින් තියලා ඉවර වෙලා වෙනත් වෙනත් තෘප්තියින් හඹා යන්න උත්සාහ කරනවා මෙහෙමයි අපේ අධ්‍යාපනයනුත් පුදා බලාපොරොත්තු වෙන්නේ තෘප්තියක් එහෙම නැත්නම් අපි කියනවා සතුටක් ජීවිතේ අපි අධ්‍යාපනයෙන් විතරක් නෙවෙයි සතුට බලාපොරොත්තු වෙන්නේ අපි ආස දේවල් කාලා කියලා අපි සතුට වෙනවා ඒ වගේම තමයි අපි ආස තැන් වලට ගිහිල්ලා අපි සතුට වෙනවා. ඔය වගේ විවිධ ආසාවන් තියෙනවනේ. හැබැයි මේ කාලෙදි ළමයි ඔයාගේ තෘප්තිය වෙනුවෙන් වැඩිම කාලයක් වෙන් කරන්න ඕනේ. මේ දඩ කාලය ඈ මේ කියන විශාල කාල පරාසය වෙන් කරන්න ඕනේ තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. මොකද සමහර විට ඉගෙන ගද්දි තෘප්තියක් එහෙම නැති වෙන්න විදියකුත් නැහැ. තෘප්තිමත්ව අපිට ඉගෙන ගන්න පුළුවන්. සතුටින් ඉගෙන ගන්න පුළුවන්. අපි හිතමු එහෙම නැහැයි කියලා. හැබැයි මේ කාලෙදි අධ්‍යාපනය ලබද්දි ළමයි අපිට තාමත්ම දැඩි විදියට මහන්සි වෙන්න සිද්ධ වෙනවා මම තාක විදියට මහන්සි වෙන්න වෙනවා එහම මහන්සි වෙලා ඉගෙන ගත්තොත් එහම මේකේ තියෙන ප්‍රතිලාභ ටික මේකෙන් ඔයාලට සමාජයට කරන්න තියෙන මෙහෙය ඒ වගේම මේකෙන් ඔයාලට වර්ධනය කරගන්න හැකියාවන් ටික ආයි වැදගත් වෙන්නේ අනාගතේ වෙන්නේ මේ අනාගතේ වෙන්නේ හරිද එතකොට පුතේ තමන්ගේ ජීවිතේ වැඩිම කාල පරාසයක් විශේෂයෙන්ම මේ අධ්‍යාපනය ලබන කාලය ඇතුළතදී අධ්‍යාපනයේ වෙනුවෙන් වැය කරන්න ඕනේ. තව ඕගලන්ගේ තියෙනවනේ ඉතින් නේද? ආසතියවල් කන්න බුන්න යන්න යාළුවොත් එක්ක එහෙම මේට ඇවිදින්න යන්න ඔය වගේ තියෙන තෘප්තියෙන් මෙන්න මේ වගේ කොටස් වලට වාට දාගෙන වැඩ කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්තම් මට කියන්න බෑ සම්පූර්ණයෙන්ම ඈ මේ කාලෙදි වෙන ඔක්කොම පැත්තකින් තියලා ඈ කන්න බොන්නෙත් නැතුව කොහෙවත් යන්නෙත් නැතුව ඉගෙන ගන්න කියන්න තරම් එහෙම මෝඩ නෑ. ඈ එහෙම කරන්න බෑනි මිනිහෙක්ට. අනිත් දේවල් වලින් අපි තෘප්තිමත් වෙනවා. හැබැයි ඔය එළවල ශිෂ්‍යයින් අතරේ මේ අඩිය තියද්දි මේ කියන කැපැසිටි එක දෙනවා අධ්‍යාපනය වෙනුවෙන් දෙනවා ලොකු බරක් දෙනවා මේක මම කරගන්න ඕනි කියලා තැන ඉන්නවා විශ්වවිද්‍යාලේ යන්න ඕනි ඒ අධ්‍යගීම් ගන්න ඕනි ඒවා හරි මිහිරි ඈ අපි කතා කරමු මොනවද මේ විශ්වවිද්‍යාල අධ්‍යගීම් කියලා එහෙම නේද ඔය එකපාරක් මම ඔන්ලයින් ක්ලාස් එකක් 21 අයට කරා මේ ජවද විශ්වවිද්‍යාලය ඇතුලේ
ක්ලාස් එක කරේ. ඒ කියන්නේ ඒකේ ක්ලාස් කරන්න ඉඩක් නැහැ කියලා කියන්නේ තැනක් නැහැ. නමුත් මම මේ ලැප්ටොප් අනම්මනම් මේ කියන පද්ධති උස්සන් යන්නේ නැතුව පොඩි ට්‍රයිපෝඩ් එකයි ෆෝන් එකයි ගිනියලා ෆෝන් එකෙන් ක්ලාස් එකක් කරා. අර නමයි මම කිව්වා මේක කරන්නේ ඔයගලන් මේ කැම්පස් එක මොකක්ද කියන එක සහ වෙනම අත්දැකීමක් විදියට කියලා ඉතින් පැහැදිලි කරලා දීලා කරා. ඒත් එක්ක මම පොඩ්ඩක් ඉතින් අර කැමරා එක වඩ පිටාවට හරවල එහෙම පෙන්වන්න ඉතින් ඒකෙන් විශාල පෙළඹවීමක් එහෙම නැත්තම් අපි කියනවා මේ 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 නැවත පිබිදීමක් අර ඉලෙවල් කරන ශිෂ්‍යයින්ට ලැබුණා. ඒ කියන්නේ අපි ඒ වගේ වැඩ කරන ඔන්ලයින් කියලා නෑ. තව අපි කතා කරේ නෑ. ඔය මම ඕගලන් කතා කරේ තියරි එකක්, රිවිෂන් එකක්, පේපර් ක්ලාස් එකක්, ඔය යන මගේ ෂෙඩියුල් එකට අමතරව ඈ තව තියෙනවා විවිධ ප්‍රෝග්‍රෑම්. හරිද? මේ විවිධ කතන්දර තියෙනවා. ඔය YouTube එකේ ඇති ඔය කලින් අපි ඒ වගේ කරපුවා. සිඳු කියන්නේ මිනිස්සු ගෙන්නගෙන මිනිස්සු කියලා කියන්නේ ගායකයෝ ගෙන්නගෙන ඒ වගේ කරපු වැඩ එහෙමත් තියෙනවා. රයිට්? විශ්වවිද්‍යාල ජීවිත ආශ්‍රයෙන් කතා කරපු දේවල් ඒ වගේ වැඩ ගොඩාක් තියෙනවා. අපි ඒ දේවල් ඉස්සරහට බලමු. දැන් කොහොම නමුත් මම මේ ඔයගලන්ට කියන්න හදන්නේ තමන්ගේ ජීවිතේ වැඩිම කාල පරාසයක් මේ A level කරන කාලෙදී විශේෂයෙන්ම ඉස්සරහටත් පුළුවන් නම් එහෙම කරන්න. හැබැයි අනිවාර්යයෙන්ම පුතේ A level කරන කාලෙදී නම් මෙන්න මේ කියන දැඩි කැපවීම තමන්ගේ අධ්‍යාපනයේ කියන තෘප්තිය වෙනුවෙන් වැය කරන්න වෙනවා. ඒක එහෙම විය යුතුයි. බහුතරයක් ළමයි මේක මුලදී මෙහෙම දුන්නට ටික කාලයක් යද්දි එයාලට වෙන වෙන දේවල් ලොකු ලොකු වෙනවා. ටික කාලයක් යද්දි පුතේ වෙන වෙන දේවල් ලොකු වෙනවා. එනේ අහවලා ලොකු වෙනවා, යාළුවොත් එක්ක ඇවිදින එක ලොකු වෙනවා, ඈ කන්න බොන්නම කාලය වෙන් කරන එක ලොකු වෙනවා. කොයි වෙලේ බැලුවත් මොන හරි කාගත්ත ගමන් කන්න බොන්න එපා කියන්නේ නැහැ. හැබැයි ඒකට කාලයක් තියෙනවා, වෙලාවක් තියෙනවා, ඒකට සීමාවක් තියෙනවා නේද? එහෙම නැත්නම් කොයි හරි ඇවිද ඇවිදින්නම පෙළඹෙනවා, විශේෂයෙන්ම පිළිවිල වයේ නේ රස්තිය අදු ගහන්න යනවා. ඒතර එහෙම දේවල් වලට අවධානය දෙනවා ටික කාලයක් යද්දි. මුලදී ඕක කොහොම නැහැ. ටික කාලයක් යද්දි ඔහොම වෙනවා. බලන්නකෝ ඔයාලා එහෙම වෙන්න දෙන්නේ නැහැ. මම කොහොමද? යාළුවෝ එහෙම සමහර වෙලට මේ ඒව කවුරුත් කියා දෙන්න නැතුණායින් පස්සේ එහෙම වෙනවා. හරි අමාරුයි ළමයි ට්‍රැක් එකට ගන්න. හරි. ඊට පස්සේ ආය අන්තිම කාලේ තියෙනවානේ. ආ මතක් වෙනවා. අම්මට සිවි විභාගේ තියෙනවානේ. විභාගෙට මාස දෙක තුනයිනේ. සමහර වෙලට විභාගයටයි කියලා තමයි ආයෙත් අර ඒ ලෙවල් වලට අඩිය තියක් දෙන මහන්සි වෙන්න ඕනි කියන අදහසෙ. විභාගයට නම් තමයි අද රැයට තමයි මහන්සි වෙන්න ඕනි කියන අදහසෙ. එහෙම වෙලා හරියන්නේ නැහැ. අනිවාර්යෙන් මෙන්න මේ කියන බෙදීම මේ විදිහටම විභාගයේ ඉවර වෙන තාක්කල් තිබිය යුතුයි. A level වලින් පස්සේ හරියට වැඩේ කරගෙන ඊට පස්සේ පුළුවන් ඉතින් විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා ඕනනම් සමාන්තරව බෙදා ගන්න. අධ්‍යාපනයේට භාගයයි, ඉතුරු දේවල් වලට භාගයයි. ඈ වෙනත් මොකක් හරි part time රැකියාවක් එක්ක තමන්ගෙම කියලා මොකක් හරි දෙයක් එක්ක විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවද? ඈ ඊට පස්සේ අධ්‍යාපනයට වෙන් කරන කාලය තමන්ගේ ජීවිත කාලය පුරාවටම තියාගන්නවද? අනිවාර්යෙන් ඒක එහෙම තියාගන්න. BA ස්පෙෂල් එකෙන් පස්සේ මෙන්න මේ විදිහට ඔයගලන් උපාධි වලට යන්න පුළුවන්. දැන් ඔයගලන් පුළුවන් BA ස්පෙෂල් එකක් කරන්න. හැබැයි මෙහෙමයි ඕක වෙන්නේ. ඔයා දැන් යනවනේ විශ්වවිද්‍යාලයට. අපි හිතමු ආර්ට් ෆැකල්ටි කියලා ගියා කියලා. ඒ ෆැකල්ටි කතන්දරෙත් ඔය කතාව හා සමාන්තරව යන්නේ. මම ආර්ට් ෆැකල්ටියෙන් කතා කරන්න. ඔන්න ඔයා යනවා ආර්ට් ෆැකල්ටි එකට ගිහිල්ලා සබ්ජෙක්ට් පහක් තෝරගෙන කරනවා. ඔය සබ්ජෙක්ට් පහට පුතා ඔයා මහන්සි වෙලා වැඩ කරයින් පස්සේ පළවෙනි අවුරුද්ද අවසානයේදී බැජ් එකකට 1200ක් විතර එනවා. අපේ විශ්වවිද්‍යාල නම් එතකොට අනිත් විශ්වවිද්‍යාලවල අපේ කියලා කියන්නේ ජයවර්ධන විශ්වවිද්‍යාලය. අනිත් විශ්වවිද්‍යාලවලත් ඉතින් ඔය ගාන ටිකක් විතර අඩුවෙන් කොහොමද 1000කට කිට් වෙන ප්‍රමාණයක් ආර්ට් ෆැකල්ටි එකට ළමයි බඳව ගන්නවා. එතකොට හැබැයි ඔය 1000ෙන් 400ක් 450ක් වගේ තමයි විශේෂවේදී උපාධියකට සුදුසුකම් ලබන්නේ. ඉතුරු පිරිස ළමයි ජෙනරල් අපි එහෙම නැත්තම් කියනවා සාමාන්‍ය උපාධියකින් අවුරුදු 3කින් ගෙදර යනවා. එයාලා අවුරුදු 3යි. එතකොට ඔය සාමාන්‍ය උපාධියක්ද හදාරන්නේ විශේෂ උපාධියක්ද හදාරන්නේ කියන එක තීරණය වෙන්නේ ඔයා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ආර්ට් ෆැකල්ටි ඇතුලේ පළවෙනි අවුරුද්ද පුතේ හදාරන කෝසස් පහක්. සමහර විශ්වවිද්‍යාලවල ඒක වෙනස් වෙනවා. ජයවර්ධන විශ්වවිද්‍යාලල අපිට තියෙනවා පාඨමාලා පහක්. එහෙම නැත්තම් විෂය පදයන් පහක් හදාරන්න වෙනවා. උදාහරණයක් විදිහට ඔන්න මනෝවිද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව තමයි කරි සබ්ජෙක්ට් එකක්. නැහැ අපි හිතමුකෝ දර්ශනය වගේ එකක් එක ඔය විදිහට පහක් ඉගෙනගෙන යනවා. අවුරුද්ද අවසානයේදී දැන් ඔය A level වලදී ඔයාලගේ ඉසෙට් අගේ දෙනවා වගේ විශ්වවිද්‍යාල වල දෙනවා GPA කියලා එකක්. අන්නේ යම්කිසි විෂය පදයකට GPA අගේ වැඩිම පිරිස තෝරගන්නවා විශේෂවේදී උපාධියකට. ඔයා හිතන්න ඔයා හදාරනවා ඔයාගේ සබ්ජෙක්ට් පහ ඇතුලේ මනෝවිද්‍යාවයි සමාජ විද්‍යාවයි ආර්ථික විද්‍යාවයි ඉකොනොමි. එතකොට
ඔය කියන විෂයන් තුනට ඔය විෂයන් තුන හදාරන ළමයින්ගේ වැඩිම GPA අගේ තියෙන 50 දෙනා ඉන්නවනේ මුල් 50 සම්පූර්ණයෙන්ම 60ක් විතර යන්නේ මුල් 50ක් තමයි ඉතින් පරිම ගන්නෙ. එතකොට ඔන්න ඔය මුල් 50 AA විෂයන් වල විශේෂ වේදී උපාධියට තෝර ගන්න. හැබැයි අපි හිතමුකෝ ඔයා ඉන්න ඔන්න මනෝවිද්‍යා විශේෂ වේදී ලිස්ට් එකේ මුල් 50ක් තියෙනවා සමාජ විද්‍යා විශේෂ වේදී ලිස්ට් එකේ මුල් 50ක් තියෙනවා ආර්ථික විද්‍යා විශේෂ වේදී මුල් 50ක් තියෙනවා. දැන් මම ෆස්ට් ඉයර් අවසානයේදී ඔය වගේ සබ්ජෙක්ට් තුනක හිටියා. හැබැයි විශේෂ වේදී තුනක් එකපාර හදාරන්න බෑ. ඔයාට තෝරගන්න වෙනවා යා කැමැතිම ඒ වගේ ප්‍රයෝගීතාවයේ වැඩිම විශේෂ වේදී උපාධිය. දැන් මම හිටියා දැන් මනෝවිද්‍යාව විශේෂ වේදියකෙත් හිටියා. ඒත් එක්කම අපරාධ විද්‍යාව විශේෂ වේදී උපාධිය ඇතුළේ විශේෂ වේදී තෝරගන්න ලිස්ට් එක ඇතුළේ හිටියා. ඒ වගේම සමාජ විද්‍යාව විශේෂ වේදී 50 දෙනා අතරේ හිටියා. ඒ කියන්නේ මහන්සි වෙන්න ඕනි ෆස්ට් ඉයර් කාලෙදිත් ඈ නිකන් උඩ බලන් ඉඳලා හරියන්නේ නැහැ. විශ්වවිද්‍යාලෙ ගිහිල්ලත් අධ්‍යාපනය වෙනුවෙන් මහන්සි වෙන්න ඕනි. ඒකේ තියෙන අත්දැකීම් ගන්න ඕනි. ඈ මම කීව කතා කරමු ඉස්සරහට දැන් පළවෙනි දවස් ටිකේම ඔබ කතා කරන්න ඕනේ නැහනේ. දැන් මේ අධ්‍යාපනය හා සම්බන්ධව විතරක් කතා කරමු. එතකොට මහන්සි වෙලා ඔයගේ ලිස්ට් දෙක තුනකට කොහොම හරි පැන ගන්න ඕනි. ඊට පස්සේ තමන් කැමැතිම උපයෝගීතාවයෙන් වැඩිම සබ්ජෙක්ට් එක විශේෂ වේදී විදිහට කරනවා. දැන් අපරාධ විද්‍යාවයි මනෝවිද්‍යාවයි අතෑරලා දාලා මම නම් කරේ සමාජ විද්‍යාව විශේෂ වේදී උපාධියක්. දැන් මොකද මට ඒක වැදගත් නිසා තමයි මම ඒකට ආස නිසා. මම ආසයි රිසර්ච් කරන්න. මම ආසයි පර්යේෂණ කරන්න. මම ආසයි සමාජ විද්‍යාඥයෙක් විදිහට වැඩ කරන්න. ඒ නිසා මම ඒ දේ හැම කරා. නේද? අදටත් රිසර්ච් කරනවා. එහෙනම් උගන්නන එක තමයි මගේ වෘතිය. හැබැයි මම විනෝදාංශයක් විදිහට විවිධ පර්යේෂණයක් පවත්වනවා. ඒක තීසීස් මේ මම වෙලාව පෙන්නන්නම්. ඔවිල් එකක් පෙන්නන්න. රයිට් මේ දෙන්නේ සමාජය පිළිබඳව දැන් මෙතන නම් මේ තීසීස් එක ගත්තොත් කරලා තියෙන්නේ මේ මම කරපු එකක් හරි ඔමින් බලන්න මම ගැනද මේ කරලා තියෙන්නේ කියලා ඔමින්ද තප්පරයක් හරි මේක කළ තියෙන්නේ ඔයගොල්ලෝ දන්න දෙයක් මොකද්ද TikTok ගැන හරි TikTok සමාජ මාධ්‍ය හරහා වර්තමාන තරුණයෙට මානසික මේ වශයෙන් නැති කරන බලපෑම මේක පර්යේෂණයක් ළමයි මේ පර්යේෂණ කරන්නේ ඔය අපි ඉගෙන ගන්න විද්‍යාත්මක ක්‍රමයට අනුකූලව අපි ඉගෙන ගන්න ඕනේ විද්‍යාත්මක ක්‍රමය කියන එක තමයි අපි ඒක පටන් ගත්තේ නේ ඉතින් මේ විද්‍යාත්මක ක්‍රමයට අනුකූලව තමයි මේ 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 කියන පර්යේෂණයන් අපි සිද්ධ කරන්නේ හරි ඒකයි මම කියන්නේ විශ්වවිද්‍යාලයට ගියායින් පස්සේ ලොජික් කරලා තියෙන එක මාර වාසියක්. මොකද අපි විද්‍යාත්මක ක්‍රමයේ ඉගෙනගෙන ගියාම විශ්වවිද්‍යාලේ තියෙන පර්යේෂණ ක්‍රමයේ කියන දෙකම එකයි හැබැයි. හරිද? එතකොට ළමයි විශේෂයෙන්ම දැන් මේ සමාජ විද්‍යාවගේ එකක් කරායින් පස්සේ උපාධියක් කරනවා නම් මාර වාසිය. හැබැයි වෙනත් මොකක් හරි කරත් ඔයා ලෝ ෆැකල්ටි ගියත් වෙන මොකක් හරි කෝස් එකක් කරත් විශේෂ වේදී උපාධියක් කරනවා නම් MPhil එකක් කරනවා නම් PhD එකක් කරනවා නම් අනිවාර්යෙන් පර්යේෂණ කරන්න වෙනවා. සමාජයේ තියෙන විවිධ අපි සමාජය පිළිබඳවනේ අපි ස්වභාවිකත්වය ගැන අධ්‍යයනය කරන්න යන්නේ නැහැ නේ ජීවීන් ගැන භෞතික ගැන ඒල්දී රසායනික ගැන කතා කරන්නේ නැහැ ඒකට තමයි සයන්ස් සබ්ජෙක්ට් තියෙන්නේ අපේ ෆීල්ඩ් එක තමයි සමාජය සමාජයේ තියෙන මානසික මට්ටම් සමාජ ගැටලු ඕවා තමයි අපිට සිද්ධි විදියට අපි ගන්නෙ ප්‍රශ්න විදියට අපි හදාගන්නේ මේ සමාජය පිළිබඳව තියෙන දේවල් හරි ඕනම් කෙනෙක්ට ස්වං අධ්‍යයනයකට භාජනය කරලා භෞතිකය ගැන ප්‍රශ්නයක් අරගෙන ඈ වැඩ කරන්න පුළුවන්. දැන් ඉතින් ඒක අපිට අපහසුයි අපි මේ පිළිබඳව ලොකු අධ්‍යයනයක් වලට යන්නේ නැති නිසා. කොහොම නමුත් ළමයි මේ පර්යේෂණයක් කරද්දී දැනුමක් ගොඩනගද්දී විද්‍යාත්මකව කොහොමද ගොඩනගන්නේ කියන එක තමයි ওই විද්‍යාත්මක ක්‍රමිනුත් අපි ඉගෙන ගන්න. ඉතින් මේ වගේ පර්යේෂණ කරද්දී ඉතින් හරි රසබරයි. ඈ විශ්වවිද්‍යාලය ඇතුළෙත් එහෙමයි ඊට අමතරව අපි විද ආයතන හා සම්බන්ධව පර්යේෂණ කරද්දී හරි රසබර සිද්ධි වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි යන්නේ බෑ. ගිහිල්ලා කරුණු අරගෙන ඈ නේද අපි කතා කරමු මහාචාර්ය නන්දසේන රත්නපාල එහෙම ඔබලා අහලා ඇති හිඟන්නේක් විදියට වෙස්වලාගෙන හිඟන්නේක් විදියට හිඟන සමාජය ඇතුළේට වෙස්වලාගෙන ගිහිල්ලා තමයි ශ්‍රී ලංකාවේ යාචකයා කියන මේ පර්යේෂණය සිද්ධ කරන්නේ. ඒකෙන් පස්සේ තමයි ළමයි අපි දැනගන්නේ මේ ශ්‍රී ලංකාවේ යාචකයෝ කියලා කියන්නේ ඇත්තටම අසරණ මිනිස්සුත් ඉන්නවා. නමුත් බහුතරයක් විදියට ගත්තයින් පස්සේ මේක බිස්නස් එකක්. මේක ව්‍යාපාරයක්. මේක ජාලයක්. මේකේ උඩින්ම ඉන්න මිනිස්සයා ව්‍යාපාරයක් විදියට මේ පවත්වගෙන යන උඩින්ම ඉන්න පුද්ගලයා ගත්තොත් ඈ ධාරානිපාත කෝටිපති ඉංගන ව්‍යාපාර කරන හරිද ඔයගේ දේවල් අපි දැනගන්නේ මේ පර්යේෂණ වලින් පස්සේ ඉතින් හරි
මරු දේවල් ඉදින් කොහොම නමුත් මම ඔය හා සම්බන්ධව තිබ්බ ආසාව නිසා සමාජ විද්‍යාව විශේෂවේදී තෝරගත්තා. ඔන්න දැන් අපි ගමුකෝ එමන එතන ඉඳන්. ලා කොහොම හරි ෆස්ට් ඉයර් මහන්සි වෙලා විශේෂවේදී උපාධියකට යනවා. BA ස්පෙෂල් එකකට යනවා. මොනවා හරි මනෝ විද්‍යාව සමාජ විද්‍යාව ඕන එකකට යනවා. නීති පැත්තෙන් කතා කරත් LLB එකෙන් පස්සේ වාඩ පුළුවන් ඊළඟට නැත්නම් BA ස්පෙෂල් එකෙන් පස්සේ MA උපාධියකට යන්න. MA එකෙන් පස්සේ තියෙන්නේ පුතා MPhil එක. හරි. ඊට පස්සේ තමයි තියෙන්නේ PhD එක. PhD ආචාර උපාධිය. right? එතකොට මෙන්න මේ BA ස්පෙෂල් එකේ ඒ කියන්නේ විශේෂවේදී උපාධියක් ඔයා හදාරන්න තියෙනවා අවුරුදු 5ක්. අවුරුදු sorry 4යි. 5 නෙවෙයි 4යි ඈ. BA B කියන්නේ Bachelor of Art එකේ විශේෂවේදී උපාධියක් අවුරුදු 4යි. ඔයා LLB එක කරොත් හැබැයි අවුරුදු 5ක් ඉගෙන ගන්න වෙනවා. ඒකෙන් පස්සේ අපි හිතමු කොහොමද සබ්ජෙක්ට් එකක් ඔයා කරේ කියලා. අපි ඒක උදාහරණයක් අද කතා කරමු. හෙට LLB එක ගැන කතා කරන්න උනේ ලබන සති නේද? එතකොට අවුරුදු 4ක් ඉගෙන ගද්දී අවසානයේට අවුරුදු 4 අවසානයේ සමස්තයක් විදියට ඔයා ලබා ගන්න GPA අගය හරියට නිකන් අර ඉසෙඩ් අගය වගේම තමයි. වැඩිම ලකුණු ගන්න ප්‍රතිශතය මත ඔයාට දෙනවා ක්ලාසස්. එහෙම නැත්නම් පන්ති සාමාර්ථ. ෆස්ට් ක්ලාස්, ඒ වගේම සෙකන්ඩ් අප, ඒ වගේම සෙකන්ඩ් ලෝ. ඔය විදියට ඔයාට ක්ලාසස් දෙනවා. ඔතරයි ක්ලාසස් තියෙන්නේ. ෆස්ට් ක්ලාස්, සෙකන්ඩ් අප, සෙකන්ඩ් ලෝ. ඔයා හිතන්න පුතේ ඔයා ෆස්ට් ක්ලාස් එකක් ගත්තා කියලා. ෆස්ට් ක්ලාස් එකක් ගත්තොත් MA එකයි MPhil එකයි අතහැරලා ඔයාට chance එක දෙනවා PhD එක කරන්න. අපි හිතමු ඔයා සෙකන්ඩ් අපර එකක් ගත්තා කියලා. ඔයාට MA එක අතහැරලා ඔයාට දෙනවා MPhil එකයි PhD එකයි කරන්න. මරුමු. ඈ ඒ වගේම ඔයා first class එකක් ගත්තොත් එහෙම ඔයාව tutor කෙනෙක් විදියට ඈ කථිකාචාර්යවරුන්ට සහාය වෙන පුද්ගලයෙක් විදියට විශ්වවිද්‍යාලයටම මේ අවුරුද්ද අවසානයේ බඳව ගන්න. බඳවගෙන ඔයාට chance එක දෙනවා ඒ විශ්වවිද්‍යාලයේම හෝ ලංකාවේ වෙනත් විශ්වවිද්‍යාලයකින් MA එකක් කරන්න. ඔයාට ඕන නම් ලංකාවේම MPhil එකත් PhD එකත් කරන්න පුළුවන්. නැත්නම් ඉන්දියාවට හරි කමක් නැහැ ගිහිල්ලා මේ දේවල් කරගන්න පුළුවන්. කැනඩා යන්නම ඕස්ට්‍රේලියා යන්නම අවශ්‍යයි කියලා එකක් නැහැ. ඔය මම හොඳට දන්නවා මේ මහාචාර්යවරයෙක් තමයි මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර. මීඩියා හා සම්බන්ධව ලංකාවේ ඉන්න දැනට ජේෂ්ඨතම. right? එතකොට යා අපිට කියන දෙයක් තමයි මේ මහන්සි වෙලා ඉගෙන ගනින්න. හැමෝම එහෙම කියන්නේ නැහැ විශ්වවිද්‍යාලයේදී. හරිද අපි කතා කරමු ඒ ගැන. එතකොට මහන්සි වෙලා ඉගෙන ගනින්න. බලයි එහෙම තමයි කියන්නේ. බල හිතන ඇති ඈ වෙන රටකට ගිහිල්ලා PhD එකක් කරන එක වින්න කෝටි ගාණක් වේදන් වෙන්න වැඩක් කියලා නෑ කො. එහෙම තමයි එයා කතා කරන්නේ ඉතින්. එයා කියනවා මම ගත්තේ කල්කට ඉන්දියාවේ කියන්නේ කල්කටා නේද? කල්කටා හරි දිල්ලි හරි ඔන්න වගේ විශ්වවිද්‍යාලකින් තමයි මමත් මගේ PhD එක කරගත්තේ. ඒවට මහා කෝටි ගාණක් වේදන් යන්නේ නෑ. හැබැයි PhD නේ ආචාර උපාධියක් නේ. ලංකාවේ විතර විශ්වවිද්‍යාලයක ඒක සේවයෙන් කරන්න පුළුවන්. නැතනම් වෙන රටකට ඕන නම් යන්න පුළුවන් සේවය කරන්න පුළුවන්. ඒ නිසා පුතේ මේ ඕස්ට්‍රේලියා යන්නම කැනඩා යන්න ඕනි කියලා එකක් නැහැ. පුළුවන් නම් ඒවට යන්න. හැබැයි ටිකක් විතර ඒකට වියදම චුට්ටක් වැඩි වෙනවා. හැබැයි අපි හිතමු ඔයා හරියට වැඩ කළොත් එහෙම ඔයාලට රජයනොත් ශිෂ්‍යත්ව හම්බ වෙනවා. ඒ වෑනොත් වැඩ ගන්න පුළුවන් නේ. අපි ඒක කතා කරමු තව ඉස්සරහට. ඒ නිසා ෆස්ට් ක්ලාස් එකකට ගත්තොත් එහෙම ලොකු chance එකක් තියෙනවා. ලංකාවේ ඔන්න ලෙක්චර් කෙනෙක් විදියට වැඩ කරන ගමන් ඈ ඉමින් සැරේ PhD එකකට යන්න. එහෙම නැත්නම් ඔයා සෙකන්ඩ් අපර එකක් ගත්තොත් සමහර විට ඒත් ඔයාව විශ්වවිද්‍යාලයට බඳව ගන්නවා. සෙකන්ඩ් අපර තියෙන අය බඳව ගන්නවා. බඳව ගන්නවා අදාළ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන්ට සහාය වෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ ජොබ් එක කරන ගමන්ම MA, MPhil, PhD තුනම ඕනනම් කරන්න පුළුවන්. දැන් ෆස්ට් ක්ලාස් එක ගත්තා මේ දෙක අතාරින්න පුළුවන් වුණයින් පස්සේ අතාරින්න ඕනි කියලා එකක් නැහැ. ඕනනම් පිළිවෙලට යන්න පුළුවන් MA, MPhil, PhD. MA එකේ තියෙන්නේ එක්සෑම් එකක් අවුරුද්දයි. MPhil එකේ තියෙන්නේ පර්යේෂණයක් කරන්න. PhD එකේ තියෙන්නේ පර්යේෂණයක් කරන්න. පර්යේෂණ සිද්ධ කරලා නිගම ලබා දෙන්න ප්‍රතිඵල ලබා දෙන්න. මම මේ කෙටියෙන් කිව්වේ තියෙන කාලයට සාපේක්ෂව ඔහොම ගමනක් යන්න පුළුවන් කියලා ළමයි ඔබ හිතන්නේ සහ සමහර ළමයි ඔබ දන්නේ නැහැ කියා දෙන්න කවුරුකුත් නැහැ. නමුත් මේ දේවල් හරි අමාරු දේවල් නෙවෙයි මුදේ. මේ දේවල් අපිට කරන්න පුළුවන් දේවල්. හැබැයි වහන්සි වෙන්න ඕනේ. ඔය ඔක්කොටම කලින් අර BA එකට යන්න අවශ්‍ය වෙන A level එක හදාගන්න ඕනේ. A level හදාගන්න තමයි මේ ඉගෙන ගන්න. right. තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය. දැන් ආයෙත් එන්න. විනාඩි 20ක් විතර මම හදාගන්නවා. හොඳයි. දැන් පුතා තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය කතා කරද්දී මෙයාව අපි කොටස්
දෙකකට බෙදාගෙන සාකච්ඡා කරනවා. ඒ තමයි පෙරදිග තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය සහ බටහිර නැත්තම් අපි කියනවා අපරදිග තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය කියලා. ඇයි මුත්තේ පෙරදිග තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසයක් ඉගෙන ගන්න? අපි පෙරදිග රටක් නේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ. එතකොට ශ්‍රී ලංකාවට ආසන්නයේම තිබ්බ රට තමයි මේ තියෙන තිබ්බ නෙවෙයි තියෙන රට තමයි ඉන්දියාව කියලා කියන්නේ. මේ ඉන්දියාව මුල් කරගෙන විවිධ දර්ශනයන් තිබ්බා. ඔය දර්ශන ඇතුළේ ළමයි තාර්කික ව්‍යුහයන් අපිට දකින්නත් ලැබෙනවා. ඉතින් පෙරදිග රටක් වෙලා ඒ පිළිබඳව අපිට දැනුමක් නැහැ කියන එක ලැජ්ජ වෙන්න ඕනි දෙයක් නේද? ඈ ඒ නිසා අපි බලමු පෙරදිග තර්කයක් තිබ්බද? පෙරදිග තර්ක ශාස්ත්‍රයක් තිබ්බද? හැබැයි පුතේ අපි ඉගෙන ගන්නේ බටහිර තර්ක ශාස්ත්‍රය. මේ විෂය ඇතුලේ ලොජික් විදියට අපි ඉගෙන ගන්නේ බටහිර තර්ක ශාස්ත්‍රය. බටහිර විෂයක් විදියට තමයි අපි මේක හදාරන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපරදිග නැත්නම් බටහිර තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනයක් ලබන්න. දැන් මේක කටපාඩම් කරගන්න පුළුවන් මාතෘකාවක් එහෙම නෙවෙයි. තනිකරම මේ විෂය ඇතුලේ තියෙන සෑම කොටසක්ම අවබෝධය මත ගලාගෙන යන දේවල්. ඔයත් මමත් අතර මේ සම්බන්ධය මත තමයි මේ විශේෂ කරුණු ඔළුවට යාම සිද්ධ වෙන්නේ. ඊට අමතරව ඔයා ෂෝට් නෝට් කරන්න ඕනේ, පාඩම් කරගන්නත් ඕනේ. හැබැයි පන්තියේදී මේ දේවල් අවබෝධ කරගෙන යන්න ඕනේ. නැත්නම් එහෙම බෑ. පාඩම් කරගන්නවා පස්සේ වගේ තැන ඉඳන් වැඩ කරන්න බෑ. දැන් මොදේ? එහෙමනම් මේ කියන තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය ඉගෙන ගන්න කොටස් දෙකකට එකක් තමයි පෙරදිග තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය, අනිත් එක තමයි අපරදිග තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය. මුලින්ම අපි සාකච්ඡා කරමු මෙන්න මේ කියන පෙරදිග තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය පිළිබඳව. අපි චූට්ටක් ලියාගමු, මාතෘකාව ලියාගන්න ඉස්සෙල්ලාම. ඕනනම් ඔයාලට පුළුවන් මාතෘකාව හැම ලියද්දි හරියි පිළිවෙලට. දැන් මුතේ ප්‍රධාන අනුම මේ ප්‍රධාන මාතෘකාවනේ තර්ක ශාස්ත්‍රයේ ස්වභාවය සහ විශේෂේෂ්ත්‍රය. ඒකේ පළවෙනි අනුම මාතෘකාව තමයි තර්ක ශාස්ත්‍රය හැඳින්වීම සහ නිර්වචනය. එතකොට අර තර්ක ශාස්ත්‍රය සහ හැඳින්වීම සහ නිර්වචනය කියන අනුමාත්‍රකාව මේ විදිහට අංක කරගන්න පුළුවන්. පළවෙනි මාතෘකාවට පේන්නේ නැහැ නේද එතන? හරිද? ඔන්න තර්ක ශාස්ත්‍රයේ ස්වභාවය සහ විශේෂේෂ්ත්‍රය පළවෙනි අනු ප්‍රධාන මාතෘකාව. ඒ යටතේ පළවෙනි අනු මාතෘකාව කතා කරා අපි තර්ක ශාස්ත්‍රය හැඳින්වීම සහ නිර්වචනය. ওই විදිහට අංක කරගන්න පුළුවන්. ඊළඟට දැන් ඔන්න පළවෙනි පාඩමේ දෙවෙනි අනු මාතෘකාව. හරි? අර පොත්පත් වලින් ඕගොල්ලෝ මේ විදිහට අංක කරලා තියෙනවා දැකලා ඉන්නේ. පළවෙනි පාඩමේ දෙවෙනි අනුමාතෘකාව තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය. ඔය විදිහට අංක කරගත්තයින් පස්සේ ඔයා දන්නවා මේ කතා කරන්නේ පළවෙනි පාඩමේ අනුමාතෘකාව. නේද? හරි ලස්සනයි. නෝට් එක පිළිවෙලයි. ඔයාටවත් පස්සේ බලද්දි ලේසි. නැත්තම් කොයි පාඩමේද මේවා තියෙන්නේ වගේ ප්‍රශ්න එනවනේ. හරි. අපි ලියාගමු එහෙමනම් දැන් ඔන්න අංක දෙක දාලා මාතෘකාව ගන්න ප්‍රධාන මාතෘකාව. ප්‍රධාන අනුමාතෘකාව තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය කියන තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය ප්‍රධාන කොටස් දෙකක් නැත්නම් ද්විත්වයක් තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය ප්‍රධාන කොටස් ද්විත්වයක් ඔස්සේ හැදෑරිය හැකි වේ. තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය ප්‍රධාන කොටස් ද්විත්වයක් නැත්නම් අපි කියන්නේ දෙකක් කියලා ද්විත්වයක් ඔස්සේ හැදෑරිය හැකි වේ. එනම් තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසයේ ප්‍රධාන කොටස් ද්විත්වයක් ඔස්සේ හැදෑරිය හැකි වේ. එනම් අංක 1 දාලා ලියා ගන්න පුතා. අංක 1 පෙරදිග තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය එනම් කියලා ක්‍රමාවක් දාලා පහලින් අංක 1 පෙරදිග තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය පෙරදිග තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය
අංක දෙක අංක දෙක අපරදිග වරහන් ඇතුලේ බටහිර අපරදිග වරහන් ඇතුලේ බටහිර තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය අපරදිග වරහන් ඇතුලේ බටහිර තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය right හරි ඊළඟට පුතේ එහෙමනම් දැන් මාතෘකාවක් විදියට ගන්න පෙරදිග තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය කියලා මාතෘකාවක් විදියට ගන්න දැන් එහෙමනම් පෙරදිග තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය කියලා පෙරදිග තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය පෙරදිග තර්ක ශාස්ත්‍රයේ ඉතිහාසය right හොඳයි දැන් අහගන්න වැඩේ මම ඔයාලට කිව්වා මොකද්ද මම ඔයාලට කිව්වේ අහගන්නකො මතක නැත්තම් මතක් කරගන්නකො මම ඔයාලට කිව්වා පොතේ තියරි ක්ලාස් එකේදී මේ තියරි ක්ලාස් එකේදී අහගන්න දැන් මේ තියරි ක්ලාස් එක ඇතුළෙදිම අනුමාත්‍රකාවෙන් අනුමාත්‍රකාවට අපි ප්‍රශ්න සාකච්ඡා කරගෙන යනවාය අනුමාත්‍රකාවෙන් අනුමාත්‍රකාවට අපි පේපර්ස් කරගෙන යනවාය කියලා අපි කිව්වා right ඒ වගේම මම ඔයාලට කිව්වා මේ තියරි ක්ලාස් එකේදී ලොජික් කොටසට සහ විද්‍යාත්මක ක්‍රමයේ කොටසට නෝට් ලියන්න CR පොත් දෙකක් තියෙන්න ඕනි නෝට් ලියන්න CR පොත් දෙකක් තියෙන්න ඕනි ඊට අමතරව මම කිව්වා papers වලට උත්තර ලියන්න ප්‍රශ්න වලට උත්තර ලියන්න තව CR පොත් දෙකක් තියෙන්න ඕනි. ඔන්න තව CR පොත් දෙකක් තියෙන්න ඕනි. මම ඊට පස්සේ ඉතින් ඔයගලන්ට කිව්වා ඒ තාත්තලා එහෙම කොළඹ එහෙම යනවා නම් ඈ එකපාර පොත් 10ක් 15ක් ගෙනත් තියාගත්තට පාඩුවක් වෙන්නේ නැහැ අනිත් සබ්ජෙක්ට් වලට දෙපැයි. මොකද දැන් තියෙන මිලත් එක්ක නේද? right අනිවාර්යයෙන්ම පොතේ මේ තියරි ක්ලාස් එක ඇතුළේදී මේ පොත් හතර තියෙන්න ඕනි. දැම්මම මේ විද්‍යාත්මක ක්‍රමයට පොත් අවශ්‍ය නැහැ ඇත්තටම. මේකට දැම්මම පොත් අවශ්‍ය නැහැ. හරි හැබැයි අනිවාර්යෙන් දැන් CR පොත් දෙකක් තියෙන්න ඕනේ එකක් නෝට් ලියන්න අනිත් එක ප්‍රශ්න වලට උත්තර ලියන්න මම ඕක කලින්ම කිව්වා දැන් ගන්නන්න අර ප්‍රශ්න වලට උත්තර ලියන්න හදාගත්ත පොත ඕනනම් ඔය පරණ පොත් වලින් ඈ පිටු කපලා එකතු කරලා පොත් හදාගන්න පුළුවන් ළමයි එහෙම කරනවා අපරාදෙනේ ඔය ඕ ලෙවල් කාලේ පාවිච්චි කරපු පොත්පත් වල ගොඩක් සමහර ලාට පිටු ඉතුරු වෙලා ඒ ටික කපලා ඉවරලා හදාගන්න එහෙම උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන් මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න සහ ඒ ප්‍රශ්න වලට ලියන උත්තර මම බලනවා මට එවන්න ඕනේ WhatsApp එකෙන් ෆොටෝස් විදියට එවනවා නම් අනිවාර්යෙන් පිටු අංක දාලා තියන්න එහෙම නැත්නම් ඔය ෆෝන් එකට අර ඩවුන්ලෝඩ් කරගන්නකො ඩොක් ස්කෑන් වගේ තියෙන ඔය ස්කෑන් කරගෙන ඇප් එකක් තියෙන මොකද්ද පුතේ ඔය මේ PDF එකක් විදියට හදාගන්න පුළුවන් ඒ කියන්නේ ෆොටෝස් ටික PDF කරගන්න පුළුවන් ඇප් එතන එහෙම කරායින් පස්සේ මට හරි ලේසි බලන්න ඕනේ පිළිවෙලට එන නිසා ඒ නිසා දැන් ඉස්සරහටත් අපිට වැඩ කරන් තියෙන නිසා ෆෝන් එකේ මෙමරි ප්‍රශ්නයක් නැත්නම් ඒ ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ කියන්නේ ඡායාරූපයක් PDF එකක් බවට පත් කරගන්න පුළුවන් ඇප් තියෙනවා. ඩොක් ස්කෑන වගේ වගේ නම් වලින් තියෙනවා. ඉතින් ඒ ස්කෑන් ඇප් එකේ හැමම ෆොටෝ එකක් ගහලා ඉවරලා PDF කරගන්න පුළුවන්. ඒක කරගෙන හැමම මට ෂෙයා කරයින් පස්සේ මට පුළුවන් ඒකේ තියෙන අඩුපාඩු මොනවද? ওই දේවල් කතා කරලා තම තමන්ට පෞද්ගලිකව මොනවද කරන්නද? වොයිස් එකක් දාන්න. මැසේජ් කරන්න නම් බෑනේ. නේද? වොයිස් එකක් දාන්න පුළුවන් මේවා හැදෙන්න ඕනි කියලා. ඒත් එක්කම අනිත් දේවල් දැන් ඉස්සරහට papers විදියට ලියද්දී මම ඒව print කරලා අඩුපාඩු ලකුණු කරලා ඉවරලා මම ආයෙත් PDF එකක් කරලා ඔයගලන්ට එවනවා. ඒක ළමයි 1000ක් 1500ක් විදියට සිද්ධ වෙන දෙයක් ඈ. ඒක ළමයි කියනියත් අනිවාර්යෙන් ඔය ක්‍රියාවලින් සිද්ධ වෙනවා. හරිද? එතකොට මොදේ? අනිවාර්යෙන්ම මේ මෙන්න මේ පොත් දෙක දැන් වාසපුව තිබිය යුතුයි. දැන් ප්‍රශ්න වලට උත්තර ලියන්න පොතක් ගත්තේ නැත්නම් අද හරි හිට හරි කමක් නැහැ නැත්නම් මේ සතිය ඇතුළතදී කොහොම හරි හිමින් සැරේ ගන්න ගෙදරට ප්‍රශ්න දියෝ නම් එහෙම කලබල කරන්නේ නැතුව ප්‍රශ්නයක් නැත්නම් ගන්න කොහොම හරි හරි දැන් කොහොම හරි කමක් නැහැ මේ කියන පොතේ ලියා ගන්න ප්‍රශ්නයක් ලියා ගන්න නෝට් එක ලියන පොතේ නෙවෙයි ඈ ලොජික් වලට අදාළව ප්‍රශ්න වල උත්තර ලියන පොතේ ලියා ගන්න නෝට් එක ලිව්ව පොතේ ලියා ගන්න එපා එතකොට අවුල් යනවා වෙන්නේ හරි ප්‍රශ්න වලට උත්තර ලියන පොතේ ලියා ගන්න අංක එක දාලා ලියා ගන්න මේ මම කියන ප්‍රශ්නය තර්ක ශාස්ත්‍රයේ යනු
තර්ක ශාස්ත්‍රය යනු ප්‍රශ්නයක් ඈ තර්ක ශාස්ත්‍රය යනු කුමක්දයි හඳුන්වා තර්ක ශාස්ත්‍රය යනු කුමක්දයි හඳුන්වා තර්ක ශාස්ත්‍රය යනු කුමක්දයි හඳුන්වා නිර්වචන ආශ්‍රයෙන් විමසන්න තර්ක ශාස්ත්‍රය අනුව කුමක්දයි හඳුන්වා නිර්වචන ආශ්‍රයෙන් විමසන්න තර්ක ශාස්ත්‍රය අනුව කුමක්දයි හඳුන්වා නිර්වචන ආශ්‍රයෙන් විමසන්න right දැන් ඔය ප්‍රශ්නේ මොකද්ද මම කිව්වේ තර්ක ශාස්ත්‍රය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා පොඩි එක කෙඩියෙන් හඳුන්වලා ඊට පස්සේ හැබැයි නිර්වචන ආශ්‍රයෙන් මේක විමසන්න කියලා තියෙනවා දැන් හොඳට අහගන්න ඔය ප්‍රශ්නෙට උත්තර ලියද්දි පළවෙනිම ප්‍රශ්න නිසා මම කියන්න මුලින්ම ඔයා තර්ක ශාස්ත්‍රය අනුව කුමක්ද කියන එක උදේ ඡේදයක් දෙකක් අරගෙන ප්‍රශ්නයක් නෑ පළවෙනිම ප්‍රශ්නේ සහ ඈ ලියන පළවෙනිම ප්‍රශ්නේ ඒ නිසා ඔන්න පළවෙනියටම ඡේදයක් වෙන්න පුළුවන් ඡේද දෙකකට කඩලා දෙන්න පුළුවන් තවන්ට කැමති ප්‍රමාණයක් පළවෙනි ප්‍රශ්න නිසා ගැටලුවක් නෑ ඒ වගේම මේ ප්‍රශ්නෙට ඕගොල්ලන්ට ඇතිතරම්ම කාලය ගන්න කියලා මම කියන්නේ නෑ හැබැයි පැය භාගයක් වගේ කෙටි කාලයක් නෙවෙයි ඉතින් පැය භාගය කියන්නේ ලොකු කාලයක් හරිද හරිනම් මේ ප්‍රශ්නෙට විනාඩි 10ක් 15ක් වගේ ඇතුළතදී උත්තරේ දීලා ලස්සනට ඉලව ඉවර කරලා තියෙන්න ඕනේ නමුත් දැනට පැය භාගයක් උපරිම අරගෙන දවසම ගන්න එපා ඈ සමහර ලවයින්ට ප්‍රශ්නයක් දුන්නයින් පස්සේ ඒකට උත්තර ලියනවා දවස් දෙක තුනක් අද ලියලා නිදාගෙන හෙට තමයි ඉතුරු ටික ලියන්නේ ඒ දි ප්‍රශ්න නිරෝඩ අමතරව තව ෆෝන් එක ඔබන්න තියෙනවා ලැප්ටොප් එක ඔබන්න තියෙනවා වෙන වෙන පොඩියයි නේනවා ඊට ඈ එහෙම වෙන්න බෑ ප්‍රශ්නයක්ට උත්තරයක් ලියනවා නම් ඒක ලියලා ඉවර කරලා තමයි නැගිටින්නේ right දැන් අහගන්නකෝ මේක ලියන ස්ට්‍රක්චර් එක මෙහෙමයි දැන් මුලින්ම අපි කරන්නේ මොකද තර්ක ශාස්ත්‍රය කියන්නේ මොකක්ද කියන එක ඡේදයක් දෙකක් අරගෙන හැඳින්වීම කරනවා හැඳින්වීම ඊට පස්සේ තමයි නිර්වචන ආශ්‍රයෙන් පැහැදිලි කිරීම सिद्ध කරන්නේ නිර්වචන ආශ්‍රයෙන් පැහැදිලි කිරීම सिद्ध කරනවා එතකොට නිර්වචන ආශ්‍රයෙන් පැහැදිලි කරපු එක ඔයාලට පුළුවන් නිර්වචන කීපයක් මුලින් මේ විදිහට අරගෙන එකින් එක පැහැදිලි කරන් යන්න. එහෙම නැත්නම් පොදුවේ ඡේදෙන් ඡේදයට නිර්වචනය අරගෙන පැහැදිලි කරන්න පුළුවන්. ඔයාට හොඳයි කියලා හිතන විදිහට ඔයා සාර්ථකයි කියලා හිතන විදිහට පැහැදිලි කිරීම කරන්න. අඩුපාඩු මම බලන්නම්. ඒ වගේම ඊළඟ දවසේ මම ඒකට උත්තරේ කොහොමද හරියටම අපි ගොනු කරන්න කියන එක ඔයාලට පොදුවේ කියලා දෙන්නම්. එහෙම තමයි වැඩේ වෙන්නේ. දැන් ක්ලාස් එක ඉවර නෑ හදන්න හැබැයි තාම ඉවර නෑ මේක ගැන කතා කරලා එතකොට ප්‍රශ්නකට උත්තරයක් ලියද්දි මෙන්න මේ ක්‍රියාමාර්ග ටික අනුගමනය කළ යුතුයි හොඳට අහගන්න දැන් පළවෙනි පාඩමේ පළවෙනි අනුමාත්‍රකාව තර්ක ශාස්ත්‍රය හැඳින්වීම සහ නිර්වචන කොටස කතා කරලා ඉවර කරලා තියෙන්නේ නමුත් ඔයිට යාගිය තව නිර්වචන අපි ටියුට් එකෙන් ඉගෙන ගන්න හරි ටියුට් එකේ තියෙනවා දැන් මුදේ මේ ඔය ඉගෙනගත්තු නිර්වචන පහ ඇති හැබැයි පැහැදිලිව විශ්ලේෂණය කරගන්න ඈ ප්‍රශ්නෙට උත්තරයට වැඩිත් එක්ක ඔය පහ ඒ නිසා මේ ඔය තියෙන දැනුම පාවිච්චි කරලා උත්තර ලියන්න ටියුට් එක ගත්තයින් පස්සේ තවුවට කරුණු එකතු කරගන්න පුළුවන් තව විශේෂ ඉස්සරහා ඉගෙන ගන්න දෙයක්. දැන් මුලින්ම කරන්නේ නෝට් එක ඉස්සෙල්ලා හරියට කියව ගන්න. ඊට පස්සේ තර්ක ශාස්ත්‍රය හැඳින්වීම සහ නිර්වචනයට අදාළ ෂෝට් නෝට් එක හදා ගන්න. මම කිව්වනේ ෂෝට් නෝට් එකක් හදන විදිය. A4 එකක් ගත්තා. A4 එක දෙකට නැමුවා. හිතන්නකෝ මේ තියෙන්නේ A4 එකක් කියලා. ටියුට් එක නම් දෙකට නම් එක මට දුකයි. අමාරු නෑ ඔන්න ඔය විදියට දෙකට නැමුවා. දෙක නමල ඉවර වෙලා මේ පැත්තේ නේද මේ අඩි පැත්තේ නේද පොතක් වගේ එනවනේ පිටු හතරක් එනවනේ මෙහෙම දෙක නැබුවාම ඒ පොය එක නේද එතකොට ෂෝට් නෝට් එකේ ඒ විදියට හැදෙන්න ඕනේ ලස්සනට පාඩමේ මාතෘකාව ලියනවා අනුමාතෘකාව ලියනවා අනුමාතෘකාව යටතේ ෂෝට් නෝට් එක තරු ලකුණු දාලා හරි ඔයාලට ලස්සන විදියකට හොඳ විදියකට හදා ගන්න ෂෝට් නෝට් එක හදනවා ඊට පස්සේ පාඩම ගෙවුවා ෂෝට් නෝට් එක ඇදුවා ඊට පස්සේ ෂෝට් නෝට් එක තව පාරක් කියව ගත්තා ෂෝට් නෝට් එකයි නෝට් එකයි දෙකම පැත්තකින් තියලා ප්‍රශ්නේ අරගෙන උත්තරේ ලියාගත්තා. ලියාගත්ත කියන්නේ ප්‍රශ්නට දාලා උත්තරේ ලියාගෙන යනවා. එතකොට දැන් ඔයාලා මගෙන් අහනවා නම් පිටු කීයක් ලියන්න ඕනිද? මම කියනවා පැය භාගයක් ඇතුළතදී ඔයාට විශ්ලේෂණය කරන්න පුළුවන් උපරිම විශ්ලේෂණය කරන්න. කෙනෙක් එතකොට පිටු 10 15 ලියලා මට ඒවයි. කමක් නැහැ පළවෙනි ප්‍රශ්නේ. එහෙම පිටු 10 15 20 30 ලියන්නේ නැහැ. එහෙම ලියන්න කාලයක් නැහැ. හරිද? හැබැයි තමන්ට තියෙන උපරිම වේගය, තමන්ගේ තියෙන උපරිම දැනුම,
එවගේම නියමිත කාල කළමනාකරණය පැය භාගය කියන එක ඇතුලේ හරි එවගේම තමයි වේගය දැනුම කාලය එවගේම පුතේ අනිවාර්යයෙන්ම ආ හොඳට විශ්ලේෂණාත්මකව මේ ප්‍රශ්නට දාලා උත්තරේ ලියන්න ඕනේ මම දුන්න නෝට් එක අනිත් පැත්තට මට ලියලෙවන්න එපා ඔන්නම කෙලින්ම කිව්වා ඈ ඒ කියන්නේ මුලක ඉඳන් මම දීලා තියෙන නෝට් එක ඈ පළවෙනි අනුවාදකයි නෝට් එක ලියලා එවනවා මට අනිත් පැත්තට එහෙම එපා ප්‍රශ්නට ගැළපෙන විදිහට මුල මැද අග ආරම්භක ඡේදය අන්තර්ගතය අවසාන නිගමනය ලබා දීලා ප්‍රශ්නට උත්තරය ලස්සනට ගොනු කරලා මට එවන්න ඕනේ ආරම්භක ඡේදයක් තියෙන්න ඕනේ හැඳින්වීම ඇතුලේ ඒ වගේම තමයි අන්තර්ගතය තියෙන්න ඕනේ ඒ කියන්නේ ප්‍රශ්නට දාලා සම්පූර්ණ පැහැදිලි කිරීම අවසානයේදී රූල් දෙක තුනක් අරගෙන මේක පැහැදිලි වෙනවා කියලා නිගමනයක් නිර්වචනය මේ නිගමනයක් දීලා ඉවරයක් කරලා දාලා තියෙන්න ඕනේ right නෝට් එක අනිත් පැත්තට ලියලෙවන්න එපා නෝට් එකක් කියවලා ෂෝට් නෝට් කරලා ෂෝට් නෝට් එකක් කියවලා ඔයා ඔළුවට ගත්ත කරුණු ටික සහ ඔයාට තියෙන විශ්ලේෂණය ඔයා ලියලෙවන්න ඕනේ තේරුණාද ඒකේ අඩුපාඩු තියෙන්න පුළුවන් ඔය ප්‍රශ්නෙට ලකුණු ගන්න ලියා ගන්න ලකුණු 5යි ලකුණු ගන්න ලකුණු සෝරි බන්දි ලකුණු 6ක් දාගන්න වරහන් ඇතුලේ ප්‍රශ්න ඉස්සරහ ලකුණු 6යි කියලා දාගන්න පිළිවෙලක් තියෙනවා වැඩක් කරන්න හරි ලකුණු 6යි ලකුණු 6යි රූල් 6යි නෙවෙයි ඈ ලකුණු 6යි නම් රූල් 6ක් ලිව්වම ඇති වගේ තැන ඉන්න එපා ඔයාලා පැය වාගේ ඇතුළත පැහැදිලි කරලා තේරුම් ගන්න වැඩේ දැන් ප්‍රශ්න තියෙනවනම් අහන්න බලන්න ඔය අද කතා කරපු ටික ඇතුලේ ඒත් එක්කම ඔය ලියන්න කිව්ව ප්‍රශ්නේ ඇතුලේ ලබන සතියේ අඟහරුවාදා 9ට කලින් අනිවාර්යයෙන් මට එවලා තියෙන්න ඕනි මොකද මට ඒක බලන්න තියෙනවා ඒ නිසා පුළුවන් ඉක්මනට අදම හරි ගමක් නැහැ අදම වුණා නම් හොඳයි නේද අදම අදම මේ මේ මොහොතේම වැඩ ටික කර ගන්න. දැන් මේ ක්ලාස් එක ඉවරලා පොඩ්ඩේ රෙස්ට් එකක් අරගෙන වැඩ ටික කරා. රයිට්. හරියට පොතේ එහෙම නැන්නේ. MCQ එකකුත් හම්බ වෙනවා දැන් ඈ. පළවෙනි ඔය අනුමාත්‍රකාවට අදාළව පොඩි කෙටි ප්‍රශ්නයක්. කෙටි ප්‍රශ්න එකක් නෙමෙයි 10ක් 15ක් 20ක් 30ක් ඔව හද දිනවා. 40ක් 50ක් උඩ හම්බ වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ පාඩමෙන් පාඩමටත් වෙන වෙනම ප්‍රශ්න දෙනවා. MCQ අදා කරගෙන ඉස්සරහට යන්න. හරින්නේ නේද ප්‍රශ්න තියෙද ඔයගොල්ලන්ට මේ ඉගෙනගත්ත දේ සහ මේ කතා කරපු දේවල් ඇතුළේ මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා ගහන්න ඕනේ ඉවර කරන්න හදන්නේ තේරුණාද දැන් අද කතා කරපු දේවල් ප්‍රශ්න නැහැ නේද right